ඒ සියලු දෙනාටම මම හිතනවා අද හොඳ පායන සුබ උදෑසනක්. මම කැමතියි දැනගන්න මේ වෙනකොට අපි ඒ දුරස්ථ වශයෙන් සම්බන්ධ වෙන නිසන්න වනයත් අනික අයත් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න. නිසන්න වනයේ සම්බන්ධ වෙලා ඉන්නවා ස්වාමීන් වහන්ස. එතකොට Zoom group එක එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කමල් සම්බන්ධ වෙලා ඉන්නවා අපිට මෙහෙ ඉන්නවා මම හිතන්නේ 50කට විතර සුදු ඇඳගත්ත පිරිසක් ඒ නිසා මම පිරිසකේ දැනගැනීම සඳහා මතක් කරනවා අපි අද මධ්‍යස්ථානය කරගෙන තියෙන කඩුවෙල බොමිටි අපේ සතිපාසල මේක දවස් 3ක වැඩපිළිවෙලක දෙවෙනි දවස ඒ අතරමැදදී හදිසි වගේ මට ඊය කොළඹින් දෙච්චා අද වෙන වැඩකුත් හිතාගෙන මම බොමිටියට ආවා ඒචාන ඉස්සනවනේ වෙන්දකන ධර්ම සාකච්ඡාව කරන්න උනේත් නැහැ. ඊයේ උදේ කරන කමඨහං සුද්ධ කරන්න උනේත් නැහැ. ඉතින් ඒචා පොඩි චෝදනා ටිකුත් තියෙනවා මම ඒක නිදාසෙන්න ඕන නිසා මේව කතා කරන්නේ. ඉතින් අපි මේ සම්බන්ධ වෙලා ඉන්න වැඩපිළිවෙල ඉස්සනවනේ මම හිටියොත් පැය කමාරක වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙලදී අපි විනාඩි ස්වල්පයක් කරගන්නවා අපත්‍යදා ලොකු ස්වාමීන් වහන්සේ විසින් යෝගාසම සංස්ථාවට ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව සීපත් කරගන්න සම්ප්‍රදාන කෝල. ඊට පස්සේ අපි දවසේ මාතෘකාව සඳහා සංගීති සූත්‍රයේ තිකනිපාතේ එක සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගන්න. ඉදිරිපත් කරගෙන අපි ඒකත් පදනම් කරගෙන මෙතන සම්බන්ධ වෙන පිරිස නැත්නම් අද විශේෂයෙන් නිස්සරණවනේ රැස් වෙලා ඉන්න සංඝ පිරිස එවැගේම Zoom group එක කියන ජාත්‍යන්තර වශයෙන් කමල් මහත්තයා පදනම් කරගත්ත පිරිස තම තමන්ගේ භාවනා ජීවිතයට අදාළ කමඨාන් සුද්ධ කිරීමේ කටයුතු වලට අපි වෙලා ගන්නවා. අපි 9 වෙනකම් මේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතනදී ධම්මවිහාරී ස්වාමීන් වහන්සේත් ඉස්සරහ තියාගෙන මතක් කරනවා මේ පිරිසට කොයි වෙලාවකරි සෙනසුරාදාට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන නම් ඕනම දවසක කරතයි. අපි නිසරණවණෙන් මේක ප්‍රචාරය කරනවා. ඒකට සජීවීව සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්සේ අහන්නත් පුළුවන්. ඉතින් ඒක සඳහා දැනට බොමිරියේ ඒ පහසුකම් ටික නැහැ. අනිතික ධම්මවිහාරයේ හැමෝම ගොඩක් කාලවලට වෙන භාවනා වැඩපිළිවෙල සඳහා බොහොම කාර්යබහුලව ගත කරන්නේ. නමුත් අපිට ඒ වැඩපිළිවෙලත් නිසරණවණේ වැඩපිළිවෙලත් සම්බන්ධීකරණය කරන්න වෙනවා. මොකද අපි එකම වැඩපිළිවෙලක් කරන්නේ එකම සතිපෞලේ ආයට ඒක නිසා අපි බලමු කොහොමද ඒදී විශ්රහට කරන්න කියලා. ඒ නිසා අද මේක අපිට මේ නියති පරීක්ෂණයක් වගේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඉන්නවනම් පිස්සු කවුරු හරි මේ වගේ දුරස්ස වැඩ පිළිලක් මෙහෙවන්න පුළුවන් ධම්මයට යාමට උදව් කරන්න පුළුවන් කෙනෙක් අපිට පුළුවන් සම්බන්ධීකරණය කරන්න. එහෙම නැත්නම් ඒ අයට දැනුම් දෙන්න පුළුවන් Taman gedara ඉඳගෙන නිස්සාරණවනේ වැඩ පිළිවෙලට ඇහුම්කන් දෙන්න පුළුවන්. එතකොට මෙහි අපි ඒ වගේ මධ්‍යස්ථානයක් ප්‍රචාරක ස්ථානයක් හැදුවොත් මෙහෙට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්න එපයි කියලා නෙවෙයි. ආවොත් ඒකත් දෙන්න බෑ, කණ්ඩ දෙන්න බෑ කියන එක නෙවෙයි. දෙන්න පුළුවන්. නමුත් අර සම්බන්ධ වෙන්න බෑ කියන මෙහෙට ගන්න බැරි අයට ගොඩ දෙනුට උදව් උපකාර ලැබෙනවා. ඉතින් ඒක මේ අදාම් වෙච්ච විශේෂ අවස්ථාවදී මම මතක් කරන්න කැමතියි. කෙසේ නමුත් අපි සම්ප්‍රදාන කූලව වැඩසටහන ආරම්භ කිරීමේ සංකේතයක් වශයෙන් නිසන්වනේ අපේ ධාතුනිකුටි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා නිසන්වනේ සිට අදට නියමිත ව්‍යවස්ථාව කිවීමෙන් අපි සම්ප්‍රදාය කරු කරමු කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්සේ පෙර පොඩි මතක් කිරීමක් කරනවා මේ ওই පැත්තෙන් ධම්මසාගර ස්වාමීන් වහන්සේට හරි සුනන්දානන්ද ස්වාමීන් වහන්සේට හරි කියන්නේ මේ රෙකෝඩරෙන් රෙකෝඩ් කරන රෙකෝඩ් බටන් එක ඔන් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය තිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සැම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා
පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යනාදීෙහි සුදුසු කල්හිදී ඍෂිනම් හීල් දන් කිස සඳහා බුජුන්හලට ගොස් නොපමාව එහි වස්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් අය නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවු පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහණින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරළා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බුජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුණියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලන්පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වෙනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් පැඩ හොඳින් කිරීමට මෙන්ම විනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැන්විදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පණිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය.
ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මිහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි. මේක ඇත්තටම අහගෙන ඉන්නකොට හිතන ඇති පැවිදි ශිෂ්‍යයන් සඳහා ලියපු එකක්. ඒ නිසා අපිට කියලා තියෙනවා මාසිකට විතර සැරයක් මේක නිතර සිහිපත් කරවන්න කියලා. එතපි අපි සුමානයක් පාසා මේකත් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ වස්තාවත් කියනවා. ආයිති ඒක අපිට මතක් කරලා දෙනවා අපි මොකටද මේ පැවිදිලා ඉන්නේ කියලා. ඉතින් මේ සිද්ධි අරගත්ත පිරිසත් අපි සලකන්නේ පැවිද්ද විදිහට. අද දවසේ ඔක්කොම අයින් කරලා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේක සම්ප්‍රදාන කුල සම්බන්ධයක් කියලා හිතාගන්න. දැන් අපි යනවා ඒ අංකයට ඉදිරිපත් කරපු අපේ සම්බුද්ධ ශාන්සිට ස්තුති කරලා ඒ ශාන්සිකෙම ඉල්ලා හිටිනවා. අද දවසේ මාතෘකා සපයා ගැනීම සඳහා සංගීති සූත්‍රයේ අපි නතර කරපු තැන ඉඳලා ඉදිරියට තිකණිපාතේ දවසේ මාතෘකාව සභාවට ඉදිරිපත් කරන විදිහට වරින් වර අපේ කටහඬ කැඩෙන ගතියක් තියෙනවා. ඒකට හේතුව මේ සංඥාවල එහෙම නැත්නම් සිග්නල් වල තියෙන අඩු ගැටිය ගතිය. කොහොම නමුත් අපි ඉදිරියට වැඩපිළිවෙල කරගෙන යනවා. සුබද්ද ශාන්සිකේ කටහඬ බලාපොරොත්තු වෙනවා. සංගීති සූත්‍රයේ තිකණිපාතේ අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වග්ගය සංගීති සූත්‍රය තිකණිපාතයේ 368 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහෙව සංගාවි තබ්බං න විවදි තබ්බං යථෛදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරණ ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමග වැගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත් තීනින්ද්‍රියානි අනඤ්ඤාතඤ්ඤාසාමීති ඉන්ද්‍රියං අඤ්ඤීන්ද්‍රියං අඤ්ඤාතායින්ද්‍රියං. ඉන්ද්‍රිය තුනක අනඤ්ඤාතඤ්ඤාසාමීතින්ද්‍රිය වරහන් ඇතුලේ සෝවාන් මගනුවන ඊළඟට අඤ්ඤීන්ද්‍රිය වරහන් ඇතුලේ සෝවාන් ඵලය පටන් කොට ඉදිරි සතන්හි නුවන ඊට පස්සේ අඤ්ඤතාවීන්ද්‍රිය රහත් ඵල නුවන. ඒක කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේක පිළිබඳව කෙටි මතක් කිරීමක් කෙරුවොත් පිරිස අලුත් නිසා අපේ චාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි වාගේ සර්වචන්නාංශයේගේ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 5000 කල් පවතින ශාසනයේ ඉස්සරහට එන අයට මොකද වෙන්නේ කියලා සෑහෙන මහන්සි වෙච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ඉස්සරහ හිටලා සර්වචන්නාංශයට විවිධ යෝජනා පත්‍ර ගෙනාවා. ඉස්සරහ වෙනකොට මේක ගංගාවක් වැලිතලාවකට බීගත්තා වගේ නැති වෙනවා. නැති වුණාම ඉස්සරහට පහළ වෙන විනිජ ජනතාව වෙනුවෙන් අපි මොකරි සැකස්මක් සරස්මක් කරන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලා චාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරපු ඉල්ලීම් සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරා. මොකද ඒක සර්වඥ විෂයක් නිසා. මොකද චාරිපුත්තු ස්වාමීන් වහන්සේ දිගින් දිගටම දැන් බුද්ධ ශාසනයේ මූලික අවධියට කියන්නේ පූර්ව බුද්ධ ශාසනය කියලා අවුරුදු 20ක් අරණ්‍ය සේනාසල හිටියේ බුද්ධ ජානනාංශ ගෝලියෝ පිටිපස්සෙන් යන්න කෙනෙක් හිටියේ නැහැ. වන පණ්ඩ සේනාසන පිළිගෙන තිබුණේ නැහැ. ගෙවල් දොරවල් විහාර පිරිවෙන් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තැන තැනට යමින් සුළු පිරිසක් එක්ක වැඩ කළේ. එතන හිටියා බොහොම පිංවන්ත පිරිස්. එනකොටම බණ අහපු ගාම රහත් වෙන ජාති පිරිස්. ඒ අවුරුදු 20 පැන්නට පස්සේ අපේ සරුවච්චන සරුවු 55 වෙනකොට 35 දී නිවන් දැක්කනම් 55 වෙනකොට පිරිස වැඩි වුණා. පිරිස්වල
ගෝලවාල පිරිස හැදෙන්න පටන් ගත්තා. සීනාසන පිළිගත්තා. අරණ්‍ය සීනාසන පිළිගත්තා. ඉතිලා එතන එතන ඉඳගෙන කට්ටිය මේ ධම්ම විහාරය ආමල් කරනවා වගේ පිරිස් වලට අනුශාසන අවවාද කරගෙන යනකොට ඉතින් අර ස්ථානීය ප්‍රශ්න මතුවෙනවානේ. ඒ කියන්නේ ස්ථානීය ප්‍රශ්න. ඉතින් මේ ස්ථානීය ප්‍රශ්න එනකොට සර්වචනන්සේ නීති පනවන්න පටන් ගත්තා. ඒ නීති පැනවීම තමයි මේ ඉස්සරහ බල්ලා කරපු දේ. ඒක සර්වඥ විෂය. ඒක අඩු ගානේ ධර්ම භාණ්ඩාගාරික සාරිපුත්‍ර සාංශලත් දුන්නේ නැහැ. ඒක සියල්ල දැකලා කරන්න ඕනේ. ඉතින් පහු වෙනකොට මේ නීතිත් පනවමින් බණත් කියමින් අවුරුදු 20ක කටපාඩමෙන් ගෙනල්ලා දැන් මේක වැවෙනවා. තව අවුරුදු 45 25ක් තවිතුරුලා තියෙනවා. අන්නේ 25 කාලය තුලද ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රෙකෝඩර් එකක් වගේ කියන ඔක්කොම මතක තියාගන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ සවන්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රහත් වෙලා ඒ ස්වාමීන්චේ කල්පනා කරන්නේම මේ උපයා ගන්නාලද මේ සද්ධර්මය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා. ඉතින් ඒක පිළිබඳව බොහොම සංවේදී විදියට ගවේෂණය කරලා තිබුණා මෑත කාලේ යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන්චේ තේ තරමටම විද්‍යාලංකාර විශ්වවිද්‍යාල විද්‍යෝදේ පටන් ගන්න වෙලාවේදී සෑහෙන උත්සාහයක් ගත්තා මේ පිරියන දේ කොට තබන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතක් සමන්නීසනා සහිත සංගිබන කියලා ඒ ස්වාමීන්චේ හිතාගත්ත ධර්ම සංගායනාවක් කරන්න වෙයි. මොකද එක එකනා එක එක මත ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා කියනකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දායි හිතපු හැටි කල්පනා කරලා ඒ ස්වාමීන්චේ ලියනවා මට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන හිතෙනකොට බුදුහාමුදුරන්ගේ බුද්ධ ආසනයේ මල් වට්ටියක් පූජා කරනකොට ඒ ආසනයේම පැත්තකින් එක මලක් මම පූජා කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ නොහිටියානම් අපිට මේ විස්තර මොනක්වත් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම උත්සාහ කරලා තියෙනවා මේක ඉදිරියට ගෙනියන්න. දැන් අද අපි ඉන්නේ 2600ක් අවුරුදු ගිහිල්ලා තාක්ෂණයේ තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනවා රජේ අපිට පොරොන්දු දීලා තියෙනවා නවවෙනි ව්‍යවස්ථාවෙන් බුද්ධහම රකින්නම් කියලා. ඒ වෙනකොටත් වෙන දේ දේනවනේ. ඇතුළතත් වල් බිහි වෙනවා පිටතත් වල් බිහි වෙනවා. ඉතින් දැන් මේ කතා කරන්නේ වෙන රටක. එතකොට ලංකාවේ වැද්දෝ හිටිය කියලා කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්සාහ දෙකක් කරලා තියෙනවා. එකක් තමයි ඒ දීඝනිකායේ තියෙන සංගීති සූත්‍රය ඉස්සරහදී ධර්ම සංගායනාවක් කරනවනම් ඒකට කෙටුම්පත් සකස් කරලා තියෙනවා. ඒ කෙටුම්පත තමයි ඔය සංගීති සූත්‍රය කියන්නේ. මෙන්න මේ කරුණු බුදුජානකසේ දේශනා කරලා තියෙනවා. එකේ කරුණු, දෙකේ කරුණු, තුනේ කරුණු, 11, 12 දක්වා ඔක්කොම මේ සැකසුම් හදලා තියෙනවා මාත්‍රිකා. ඊට පස්සේ දසුත්‍ර සූත්‍රයේ ඒ ඔක්කොම 10 කොටුවලට ප්‍රස්තාර කරලා දසුත්‍ර සූත්‍රයේ මුළු බුද්ධ වචනේම පිටු කරලා තියෙනවා. ඒ පිටු කිරීමට ඉස්සෙල්ලා කරපු කටුසටහන තමයි මේ අපේ පැත්තෙන් කියනවා. මේ කොම කරුණු එකතු කරලා තියෙනවා. ඒකට තියෙන ධර්ම භාණ්ඩාගාරය කියලා අපි සාහිත්‍ය සංසද බුද්ධ ජනනාතේ අවසරේ දුන්නේ ඒකට. එතකොට සරුවචනංශය වැඩ ඉනවා. ඉතින් ඒ නිසා මේ කරුණු සරුවචනංශය නොකිරුවාට සරුවචනංශය අනුමත කරපු කරුණු. ඉතින් මේ තුනේ කරුණු වලත් අපි ඉන්නේ දැන් අපි එක ඉවර කළා, දෙක ඉවර කළා, තුන්වෙනි එක කරන්නේ. තුනේ කාරණාවල තියෙන සෑහෙන ඉදිරියට ගමන් කළා. ඉතින් ඒකෙදි ඉති පේන තියෙනවා මේ වචන තුන කියවනකොට නිකන් මුරුක්කව හපනවා වගේ සද්ද ඇහෙන්නේ. එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. අඤ්ඤතා තා අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය අනඤ්ඤතා අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය මොකද ආයතරයක් කියවන්න වචන තුන අනඤ්ඤා තඤ්ඤාස්මීති ඉන්ද්‍රිය දෙවෙනි ආයතරයක් කියවන්නේ අඤ්ඤේන්ද්‍රියං තුන අඤ්ඤතාවින්ද ඉස්ලාම අඤ්ඤතාවින්ද මේකෙදි කියන්නේ ඉස්ලාම දන්නවා මම දන්නේ නැහැ කියලා. මගේ අනඤ්‍යතාවයේ පිළිබඳ මම දන්නවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලාත් එක්ක බලනකොට මම කවුද? ඒ නොදන්න බව දන්න ඕනම කෙනෙක් පශ්චාත්තාප වෙනවනේ. දන්නේ නැහැ කියලා මේකෙදී පශ්චාත්තාප වෙන්නේ මම සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක්.
මම දන්නේ මම ඉන්නේ ඒ දන්නා වූ සියලු දක්නා වූ දන්නා වූ බුදුහාමුදුර ඉදිරිපිට මම දැන් මගේ නොදන්නකම දන්න නිසායි මට සද්දාව තියෙන්නේ. දන්න නිසායි මම මේ වීර්ය කරන්නේ. දන්න නිසායි මම මේ සත්‍ය වඩා. දන්නති බව දන්න නිසා. ඒකයි මට සමාධිය අවශ්‍ය කරන්නේ ප්‍රඥාව අවශ්‍ය. ඒ නිසා මේ අනන්‍යතාවය නොදන්නකම දන්නකම තමයි අහිංසක කියලා කියන්නේ. බෞද්ධෝ අහිංසක නෑ. බෞද්ධ අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් කවදාකවත් සෝවාන් මාර්ග ඥානෙටවත් එන්න බෑ. ඒකට හේතුන අපි සම්මාදිට්ඨිකයි අනිකට මිත්‍යා දෘෂ්ටිකයි ඒගොල්ලෝ අපිට කරදර කරනවා. අපි තමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා ඉන්නකොට අනන්‍යතාවය අඤ්ඤාව නොදන්න බව දන්නකම පිළිබඳව අහිංසක වෙච්ච දවසේ අපි බුද්ධ ශ්‍රාවක වෙනවා. ශ්‍රාවිකාව වෙනවා. මට තේරෙන ක්‍රමයට මම මේ විස්තර කරන්නේ. ඒ නිසා ඒ සෝවාන් මාර්ග ඥානය කියන්නේ තමන් ඉතාමත්ම දෙකේ පන්ති ළමෙක් වෙලා ඒ කියන කරන ධර්ම විනය අහගෙන බොහොම නිකන් අම්මගේ තනෙන් කිරිබන පොඩි එකෙක් වගේ හම්බ කරන කන්න බෑ. ඒ ලැබිච්ච දේ අපි ඉගෙන ඉන්නවා. ඉතින් ඒකට ඒ කියන ගුණේ ලබා ගන්න අපි ගෙවල් දොරවල් අතාරින්නවා. අපි රත්තරම් මිනිමුදු අතාරින්නවා. ඇතා අරකා බල්ලා අස්සයා අයින් කරනවා. අයින් කළා දන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. ඔය හැමදේම කරන්නේ මම අයියා කරලා අක්කා කරලා මට අරක තියෙනවා මේක තියෙනවා මම දන්නවා මම තමයි අරක බෙදන්නේ මේක බෙදන්නේ මමයි විනිශ්චය කරන්නේ කියලා හැම වෙලාවෙම අපි මේ නඩුකාරයේ බෙන්ච් එකේ කූඩුවේ නේ බෙන්ච් එකේ නින්නේ ගෙදර ඉන්නකොට මම තමයි හන්ද අතර ගත්තාම බෙදන්නේ. උඹලා එන්න එපා. ඒ දන්නවයි කියලා හිතන නිසා. අන්නේම නැහැ මෙතෙන්ට ආවට පස්සේ දැන් ධම්මවිහාරිය හැමෝම දාන්ත තිල් දෙනකොට මෙතන බිම ඉඳ ගන්නද මෙතන. මං කව මෙතෙන්ට වරේ. දැන් මේ හදාගත්ත තැන. මගෙන් අහනවා. ඉතින් මං කියන්නේ අහනවා. මගේ මාන්නක් කාර්කමට කියන නෙවෙයි නැත්තම් මේ කරන්න බෑ. ඔක්කොම කරන්න ඕනේ. ඒ සංසි ඊයේ රැත් මේක සකස් කරනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ වට කොච්චර පැදුරක් කෙල්ලා අතු ගාලා ඒ කරන වැඩ ටික. ඔය ඥානපරණ තියාගෙන කරන්නවත් බෑනේ මේක. එතකොට වෙන වෙන කට කතා යනවා. ඉතින් උදේ පාන්දර නැගිටලා ඊට පස්සේ රෑ ඉවරුනාට පස්සෙත් ඔක්කොම ගමන්නම් ඕම දෙද්දි කොළපාග වාගය ඉනකොට එහෙම හරක් නතර කරනවා මංගිල බුදිය ගන්න. මං ආයේ මේ කම තතු ගන්නවත් බතේක සුරන්න තරබ් බඳිනවත් යන්නේ නැහැ. ඒ මගේ හැටි. මං බුදිය ගන්න ඊට උදේ තමයි වැඩපටන්. අපච්චේම කරන්නේ නැහැ. අර හරක් ගිනින සිතන බැඳලා පිටුරු මඩුවක් හදාගෙන ඉම් බුදිය ගන්න. මම තුදී මුණ හොදන්නෙත් නැහැ මම කමතට යනවා. එහෙම බෑ. එදේ ඒකෙදි ඒ නිහතමානීකම නැතුව ඒ බැරිකමට නෙමෙයි ඒ කරන්නේ. ඒක ධර්මයේ තියෙන දෙයක්. මයිලඟ නම් ඒක ඉච්චන්නේ නැහැ. ඉතින් ධම්මවිහාරය හැමෝටම හොඳට පිටලා තියෙන කොහොම හරි ඒක ඉතින් හොඳ දෙයක්. ඔයගොල්ලෝ ගාවේ ඒක නැහැ. ඉතින් ඒක නිසා ඒ නොදන්නකම දන්නකම. ඒක තමයි අවිද්‍යාව දන්නකම තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේක අටුවාචාන් වංශලා පෙළලා තියෙන්නේ සුවාන් මාර්ගස්ත පුද්ගලයා දැන් හොඳටම බහගෙන වැඩ. සංසාරේ අලුත් ගමනක් අපි යනවා පොඩි උන් වාගේ මොකද්ද සීල පදේ කියලා අහගෙන මොකද්ද බණ පදේ කියලා අහන මොකද්ද සත්‍ය කියලා අහගෙන මොනවද අසත්‍ය කියලා දැනගෙන ඉතින් මේක හදාරන හරියට මේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ නාකියෙක්. නාකියන්ට නාකියෙක්ට හරියම හරි දෙවෙනි භාෂාව ඉගෙන පුංචි කාලේ පළවෙනි භාෂාව දන්නෙත් නැණි අපි ඉගෙන ගන්නවා. ඒ වාගේ අමාරු. එතකොට මොකද්ද වෙන්න ඕනේ? අපි මේ ඒක වැරදුනොත් අමාරුයි කියලා බෑ. වැරද්ද හරි කියන්නේ. පුරුදු වෙනවා. ඉතින් ඒකට හේතුව ඒ සෝවාන් මාර්ගඥ අවස්ථාවට එනකොට ඒක නා ශ්‍රද්ධාව කොච්චරද කියනවද කියනවනම් කාය ජීවිත නිර්පේක්ෂව යනවා මේ වැඩේට. ඉතින් ඒක අමාරුනේ ගියත් දන්න කරන්න අමාරුනේ. මෙහෙ මම ඒ දවස් තුනේ වැඩ පිළිවෙල කරනවා නම් රෑ ඕගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ. නිවාසිකෝ තියාගෙන ඉන්නවා. ඔය අපි ගියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සහ ප්‍රවර්ධන පෝෂණ ප්‍රවර්ධනාංශයට. එතෙන්දී අපි වැඩමුළු තුනක් සංවිධානය කරා පාසල් 250ක ඔක්කොම දිස්ත්‍රික්ක වලට ගැලපෙන විදිහට. ඉතින් එතනදී ඒ රේණුක අපි දිස්මැතිනි කියනවා අපිට ඕනේ සංස්කෘතිය මේ කට්ටිය නිවාසිකෝ තියලා සතිය කියන්නේ මොකක්ද කියලා පුරුදු කරා. එතකොට ඉතින් ඉතුරු සහකාර අධ්‍යක්ෂක ලේකම් වෙන්නේ නැති කිව්වා අපි දවසේ වැඩපිළිවෙලද තුනේ වැඩපිළිවෙල. එතකොට රේණුකා පීරිස් කියනවා මහත්තයට තේරෙන්නේ නැහැ ගුරුරට කියන්නේ. නිවාසික වෙන්නේ නැතුව රැයට එක සැරේ ගෙදර ගිහිල්ලා આવොත් ගෙනියන සේරම ගෙදරදී කක්ක වෙනවා.
කියන එක වටින්නේ නැහැ උදේ පාන්දර ඔහම දේවල් මේ මුණු දිහා බලාගෙන. මේ කතාවේ ඒක තමයි. ගීගේ කියන්නේ කක්ක ගොඩක්. ඕකේ හොද ලැංගිල්ල ගහගත්තට පස්සේ දැන් කොරෝනා හුඟක් විස බීජ ඕන නැනේ පොඩ්ඩනේ ඕන කරන්නේ. නායෙන් ගියානම් ඇත් දෙකට ගියානම් හබක් තමයි. කොච්චර විස බීජ තිබ්බත් ඇත් දෙකේ ප්‍රශ්නයක් නැහැ මූණ අත ගන්න නැත්තම්. දැන් මේ කොරෝනා තියෙන කෙනා මූණ අත ගෑ වගේ තමයි භාවනා කරන කට්ටිය ගෙදර ගියා. ආයේ හොදලා ගන්න ඕනේ. තෝදෝද මැඩි දෙමිල්ලන්නේ කරන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න එපා අපි මේ හතර දෙනා ඉපදෙනකොට තට්ටේ ගාලා සිවුරු ඇඳලා හිටියා කියන්නේ. අපිත් ඔතන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අපිත් එහෙම ඉපදෙනකොටම මං හිතේ පොඩි කාලේ ඇත්තටම සංඝයා කියන්නේ ඒකටම ඉපදිලා ඉන්න જાතියක්. උඹලා ඒක කරපල්ලා අපි ගෙදර ඉඳගෙන සැප විඳින්නම් කියන එක තමයි මගේ පුද්ගලික අදහස. ඕගොල්ලන්ට වැඩි බොහොම සැප විඳනවා. ඕගොල්ලන්ට බොහොම ජඩකම් කරලා තියෙනවා. මං කඩප්ලිකම් කරලා තියෙනවා. නමුත් පැවිදි වුණාට පස්සේ පැවිදෙන්න විනිශ්චය කරනකොට පුදුමාකාර අහිංසකමක් තියාගන්න ඕනේ. දැන් ගිහිල්ලා මේ මෙතෙක් බැනපු සංඝයාට වඳින්න ඕනේ. එච්චරයි ප්‍රශ්නේ. වැඩිම මං සංඝයාට බැන බැන හිටියා. ඉතින් මයිත් එක යන කට්ටිය කියනවා ඔබ වහන්සේ ඇයි මේ 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 දුස්සීල සංඝයාට වඳින්නේ? අපි එහෙමනේ හිතන්නේ මේ අපි බොහොම සිල්ලන්දයි අපි අරන්නේ නෑ ඊග නෙවෙයි ඒ වෙලාවේ ඉච්චර තමයි කරන්නේ. ඉතී අපි නොදන්නකම දන්න නිසා අපි ලෑස්ති වෙනකොට තනි වචනයයි මේකේ තියෙන්නේ. නියතමානිකව තියෙන තඩිය අහිංසකයි කියන වචනේ මේකේ තියෙන්නේ. ඒ මාර්ගගත පුද්ගලයාගේ තියෙන ගතිය තමයි අහිංසක. මොකද්ද තිය අහිංසක කියන්නේ මේ පොඩි එකෙක් වෙන්න ඕන. පොඩි එකෙක් වෙන්න ඕන. ඒ බවට ශිල්පේ මම මේ කීිතේ හොඳට අහගන්න. පොඩි එකෙක් වෙලා අහිංසක වෙන්න ශිල්පේ කවුරුත් කියලා දෙන්න ඕනේද? පිටරට කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕනද අහිංසක වෙන්න මේමයි කියලා. ඒකට කියලා දෙන්න ඕනද අපි නිහතමානී වෙන්න ඕන කියලා කියන මාන්නක්කාරක බිබතියන් අපා. එච්චරයි කරන්න ඕන. එතකොට සෝවාන් මාර්ගස්ත ඥානෙ කියන එක තියෙදී ඇතුළේ තිබිච්ච එකක් එළියට එන්නේ. ආයේ මේ පිටි මොකක්වත් හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ දන්න ඕන මට දැන් තේරුණා මෙතෙක් කල මං අයියා වෙන්න අක්කා වෙන්න පැහැියා වෙන්න මුදුන වෙන්න නැටුවා කියලා වුණා. බුදුජානනාංශී දිරිබිට දණින් වැටලා අනේ හාමුදුරනේ ඔබ අන්තර තියෙන මට තේින්න භගවා ජානාති අහං ජානාමි කිව්වට පස්සේ අනේ බුදුහාමුදුරුවෝ වරින් කියලා අත දිගලා කතා කරපුවා ඔන්න වැඩේ වෙලා. එතකොට දන්නවා දැන් වැඩේ වුණා. මෙතෙක් කල් හම්බ කරලා වැඩේ කෙලුණා. හම්බ වෙන්න කෙල වෙනවා. බුදුජානනාංශී ළඟට ගිහිල්ලා ලැබෙන මේ ආර්ය ධනෙ හත ලැබෙනකොට අඤ්ඤා භාවයක් ලැබෙනවා. මේ අඤ්ඤා භාවයේ ලැබපු පළවෙනි ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ බණ අහපු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නමක් දැම්මා. ඒ කියන්නේ ඔය මමත් කාටද කතා කරන්නේ ඔය එකක් ගැන නන්දානවනේ අපි. පටබැඳිනා අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤාමරු දන්නේත් නැහැ. කොණ්ඩඤ්ඤාමරු කිව්වේ බුදුරජාණන්සේ දේශනා කරේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. භාග්‍යවතුන් වහන්සේ හටගන්නාසුළු යමක් කරනයි සියල්ල විනාශ වෙනවා. අප මේ රැස් කරන්නේ විනාශ වෙන දේවල්. මේ රැස් කළ වැඩි වෙච්ච ධර්මයට විනාශයෙන් වැඩිය මූණ දෙන්න වෙනවා මරණකොට. ජීවත් වෙනකොට ඒ නිසා රැස් කරලා හරියක් විනාශ වෙනවා. ඒකට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. අපි මෙතෙක් කල රැස් කරගෙන තියෙන මොන කක්ක ගොඩක්ද කියලා. දැන් ඉන්නේ ඒක උඩ. ඉතින් ඒ ලැබුණට අඤ්ඤේන්ද්‍රිය ලැබුණට ඒක ඒ ආර්ය ලෝකයේ බාලාංශ වන්තියේ විතරයි සමාජිකත්වයේ ලැබෙන්නේ. මාර්ග ඥානය ලැබෙනකොට නොදන්න බව දන්නවා. ඵල ඥානය ලැබෙනකොට මෙතෙක් අපි කරලා තියෙන සියල්ලම අපිට බාධායි කියලා දන්නවා. ආර්ය ලෝකෙට ගියාට පස්සේ ඇත්ත ඇතියට කියන තියෙන උකට කිසිම ඥානයක් අවශ්‍ය නැහැ. දුටු දේ, ඇහු දේ, දැනිච්ච දේ, හිතිච්ච දේ ඒ විදිහට කියනවා. ආය වෙන මේ පලිප්පුවේ දෙමිල්ලක් හිටනක් වෙයි. එව්ව තියෙන තාක්කල් නිවන්නේ නැහැ. මේ කෙලි ඇතේට ආරි විහාරේ කරනවා. ඒ බව දැනගන්න අර මාර්ග ඥාන අවස්ථාවේදී අපි ටික ටික ආංශික වශයෙන් තේරුම් ගන්නවා. ඵල අවස්ථාවේ තේරෙනවා. අනේ අපි ළඟ තිබුණ මේ අහිංසකකම, අපි ළඟ තිබුණ අර මූලික මානව ලක්ෂණ, අපි අර හෙළුවෙන් ඉන්න කාලේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කාලේ තිබුච්ච අර සුන්දරත්වය තුළ කොච්චර පිරිච්ච ගතියක් තිබුණාද? කෙලිලොල් ගතියක් තිබුණාද? කොච්චර sannivedanayak තිබුණාද? අපිට ප්‍රශ්නයක් නැහැ නේ ඉංග්‍රීසි කාරෙක් ගාවට ගියාද? දෙමළ මිනිහෙක් ගාවට ගියාද කියලා මොකද අපි දන්නවා? ඒ ඔක්කොම මන් දන්නේ නැති බව දන්න බව. එතකොට අර ඔක්කොම සලකලා දෙනවා. දැන් අපි දන්න බව දන්නේ නිසා යන්න ගියාම කහින්න පුළුවන් දහනවා, ඩෙන්ටි කාඩ් එක තියෙනවද කියලා අහනවා, කොච්චර පාස් වෙලා තියෙනවද කියලා අහනවා, බයිලා ගොඩයි.
ඔය දේ තේරුම් ගත්තට පස්සේ කියනවා ඒක අඤ්ඤේන්ද්‍රිය කියලා. ඒක හතර සැරයක් වෙන්න ඕන. සෝවාන්, සකදාගාමි, අනාගාමි. ඒතකොට අඤ්ඤතාවි කියලා අඤ්ඤේන්ද්‍රිය බවටපත් උනා. අර බාලාංශපන්තියේ ඉඳලා නැවත නැවත ඉහළට යෑමක් තියෙනවා. අඤ්ඤතාවින්ද්‍රිය කියලා කියනවා රහතන් වහන්සේ. ඉතින් මේ තුනම අපි තුල දැන්න තියෙනවා. වරින් වර අපි හරි අහිංසකයි. දැන් මෙහාවට පස්සේ මේ පිරිස දැකපුවාම අපිට ආය බුද්ධාම ගැන හෝ සදාචාරය ගැන උගන්වන්න දෙයක් නැහැ මේ පිරිසව දන්නවා. මේ පිරිස ශිල්පදයක් දුන්නොත් රකින්නවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එළියට ගියම ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? ඉවරයි. ආය අයියා වෙලා. ආය අක්කා වෙලා. උඹ දික් කරගෙන හෙට ගාච්ච සෝම්පිටිනකගේ උරුට්ටු වෙලා ආරයත් එක්ක කරන්න මෙයත් එක්ක කරන්න මේ ගේට්ටු ඇතුළට ආවට පස්සේ මොකද්ද ඔයාලිගේ කපලා නාස්රණු වැටිලක් වෙනවා. එළියට ගියාට පස්සේ ඌව මොකක්වත් නැහැ. ඊතරමෙද මේ දේ මේ අමාරුවෙන් අපි මේ කඩුවෙලක් හදාගෙන මේ කරන දේ කළ යුතුයි කියලා අගේ ආඩම්බරිකුත් නැතුව නෙමෙයි. මේ විතරක් නෙවෙයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සහෝදර සහෝදරින්වත් කියන්න හදනව නෑ දයින්ට අසල්ල තියන කියන මෙහෙම තැනක් තියෙනවා වරින් කියලා. එතකොට ඒ අර නිහතමානීකමේ අගේ නොදැන නෙවෙයි. නිහතමානීකමේ අගේ දන්නමත් ඒක කරගෙන හිටියොත් රටේ කන්න හම් වෙන්නේ නෑ. කියා කරි හම්බ කරගන්න එපායි. ප්‍රෝඩාව තියෙන්න එපායි. බඩ රසාව තියෙන්න එපායි. මේ මඩරසාව කරන වෙලාවයි මේකයි කියලා දෙකට කඩා ගත්තාම ඔය අනඤ්‍ය දාඤ්ඤේන්ද්‍රයයි අඤ්ඤේන්ද්‍රයයි කියන දෙක අතර තමයි පිස්සු කියලා එකක් තියෙන්නේ ලෝකේ බයිපෝලා කියලා එකක්. අපි කියන්නේ මේ සීසොෆීනියා. එහෙම නැත්නම් මොලේ නරක් වෙලා ඉඳපු ගමන් මේ චරිත දෙකක් රඟපාන්නේ. ඊයම් අපි ළඟ හැදියට තියෙනවා. අපි මෙතන සයිකියාට්‍රික් කෝස් එකක් කරා දවස් 10ක. ඉදි හොඳවට පෙන්ලා දුන්නා. ඒ දෙකේ තීරුම් ගන්න බැරි නම් අපි දැන්ටත් ඒ දෙන්නම ඇතුලේ ඉන්නවා. ඔක තීරුම් ගත්තොත් දඟලන්න එපා. ඔය අන්තෝල්ට යන්න එපා. මැද ගමන් කරපන් කියලා මානසික සෞඛ්‍යයක් තියෙන කෙනාට ඔය දෙක තීරුම් ගන්න පුළුවන්. මට වේලාවක සිල්පද කඩන්න හිතෙනවා. වේලාවක සිල්පද කැඩීම පිළිබඳ පශ්චාත්තාවයක් එනවා. අපි ඔක භාවනාවට දැම්මොත් කියන්න තියෙන්නේ සතිමත් වෙන්න ඕන කියලා අපි දන්නවා. දැන දැන සතිය කඩන අවස්ථාවල් තියෙනවා. එතකොට පශ්චාත්තාවේ වුණොත් ආය හදා ගන්නත් බැරි වෙනවා. කලබල වෙනවා ඒ නිසා කියනවා මේ අනඤ්‍යතා අඤ්ඤේන්ද්‍රියේ ඉඳලා අඤ්ඤේන්ද්‍රියට යනකොට තමන්ගේ වෙච්ච වැරදි වලට සමාදෙන්නේ කියලා. නැත්තම් හදන්න බෑ. 100%ක් නිවැරදි වෙන්න කරන්න බෑ. එකයි කරන්න තියෙන්නේ මම දැන් 100%ක් නිවැරදි වීමේ පරමාර්ථයක් ඇතුව දැනට වරද්දන කෙනෙක් බව දන්නවා. අනේක මම වැඩි හිටියෙකුට කියලා මේක හදා ගන්නවා මමත් මට අනුකම්පා කරනවා කිව්වොත් ඔය මානසික අසහනෙ කෙල්ල දෙ නැතිව. අද තියෙන මානසික අසහන තියෙන වැරදි කරලා ඒකට පශ්චාත්තාපේ මත අතීතයේ ගියත් අනිවාර්යෙන් පශ්චාත්තාපය. ඉතින් ඒක සයිකියාට්‍රික්කෝ කියන්නේ කියတာ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට ඕක විස්තර කරලා දීලා තියෙනවා ඔය වගේ දසදහස් ගුණයකින්. ඒ නිසා සයිකියාට්‍රිස්ලා හරි බය සංඝයා වහන්සේ ළඟට වෙලා කතා කරන්න. මොකද අපි ඊට වෙඩි දන්න බව දන්නවා ඒගොල්ලෝ. හැබැයි අපි ඉතින් අපි හදාරලා නැති නිසා දන්නේ නැහැ. ඊට පස්සේ තේිනවා මේ නියතමානී වෙනකොට අදත් බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා අදත් ධර්මයේ තියෙනවා අදත් සංඝයා තියෙනවා අදත් මට සිල් ලකින්න පුළුවන්. නමුත්තර දෙකට දෙතාවර කරගෙන මට කියන වචනේ මොකක්ද කියන්නේ දෙපැත්ත කකා ඉන්න කෙනා ඒ නොදන්න පැත්ත දන්න බවට අහිංසක භාවයේ වැඩි පැත්තක් එනවා කියලා හිතන්නේ. ඒක වැඩියෙන් ජීවිතේ සම්බන්ධ වෙන ඉඳගෙන ඉන්න වැඩි වෙලාවක මම බොහොම නියතමානී වෙන්න පුළුවන් තැනට ආවට පස්සේ තේිනවා අතනේ ඉඳලා මඩකොඩේ ඉඳලා දැන් ගොඩ වුණා වාගේ පුවක් පිත්ත පොල් පිත්ත මේ පැත්ත වාගලා හිටපෙකන මේ පැත්ත පෑගුවා වාගේ තේරෙනවා මේ හොඳ බව හොඳින් ජීවත් වෙන්න හැම තැනම බෑ හොඳ ඉන්න සත්පුරුෂයෝ ඉන්න මේ පරිත්‍රූප දේශයකට ගියාම හොඳ බවේ ඉන්න පුළුවන් හොඳ බව ප්‍රකෘතිය වෙනවා වැරද්ද විකෘතිය වෙනවා ගෙදරදී හොඳ බව විකෘතිය වෙනවා වැරද්ද තමයි ප්‍රකෘතිය වෙලා තියෙන්නේ ඉතින් ඒක මේ ජීවිත කාලය ඇතුළේ වෙන්න පුළුවන් කියන එක කියන එකම ශාස්ත්‍රඥ වංශේ සරුවච්චන් වංශේ. අනික් කටිය ගන්න තතර දෙයන්නාතේ මවල තියෙන. දිව්‍ය නිර්මාණ විනිශ්චය කරනවා. අවසාන දාසේ එදා තමයි විනිශ්චය වෙන්නේ. අපි කියනවා නෑ ඕන වෙලාවක් කරතයි කියලා. ඒ වගේ අදාසකින් තමයි අපි මේ කඩුවෙල පටන් අරගත්තේ. ඉතින් ගමේ පන්සලේ යාමල කියන ඕවා කරන්න එන්න එපයි කියලා මේ. ওই පන්සලේ ඉන්න හදන තවත් පන්සලක් හදන්න. තාවුත් එහෙම මොකද වෙන්නේ? ඇත්තනේ ඉතින් අද මේ වගේ පිරිසක් ඒ පන්සලේ නැතුව ඇතිනේ මම යාමරණ පැහැදිලිවම කියවසව පටන් ගත්තොත් නම් සෙනඟ මෙහෙ තමයි කියන්නේ මම ඔබ වහන්සේ වරින්නේ මූලස්ථාන මුල්පුටුව ගන්න
බෑනේ හාමුදුරුවනේ මට ඒක තේරෙන්නේ නැහැ නේ මම කොහේ ඒක තමයි අපි තේරෙන්නේ නැතුව දන්න හරිනේ ප්‍රශ්නේ උනේ නැහැ දැන් තාමවත් මෙතන අපි බෞද්ධ ගතියක් පෙන්වන්නේ ඇවිල්ලා ටිකක් විවේක වෙන්න තැනක් හදලා තියෙනවා මිසක්කා ඔය නොදන්නා බව දැනගන්න බුදු කෙනෙක් බුදු පිළිමේ රට ඉන්න ඕන ගමන් නැහැ නේ නොදන්නා බව දැනගන්න බෝගහක් යටම ඉන්න ඕන නැහැ නේ නොදන්නා බව දැනගන්න වැසිකිළියත් පුළුවන් ඉතින් ඒක වැඩි බැතර යනකොට ඒක ප්‍රകൃතිය වෙනකොට මේ මනස තුළ කායේන චේව පරම සත්‍යං සච්චි කරුති කියලා එපිජෙනටික්ස් පවා එහෙම කියනවා නම් වර්ණ දේහවල පවා වෙනසක් ඇති වෙනවා. මේ භාවනා කරන එක්කනාගේ මේ කෙස් වල හැමේ කෙස්ලොම් නියද සම්මස් නෙවෙයි ස්නායු පද්ධතිය විතරක් නෙවෙයි මොළේ විතරක් නෙවෙයි සෛල මට්ටමේ පවා වෙනසක් ඇති වෙනවා. ඒ සෛල මට්ටමේ වෙනස ඊගාව પરම්පරාවට යන්නේ නැහැ. බුදුහාමරංගේ පුතා බුදු වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා දරුව සෝවාන් වෙන්නේ නැහැ. හැබැයි මෙයාට තේරෙනවා මගේ කයත් වෙනස් වෙනවායි කියලා. තේරෙනවා දැන් තමයි මම සීක කියන්න වටින්නේ හික්මෙන්ද වටින්නේ මොකද මං අහිංසකව මට දැන් තේරෙනවා මුළු ලෝකෙම මට විද්‍යාගාරයක් වා. මට භාවනා මධ්‍යස්ථානයක් වගේ මම නොදන්න ගමනේ මට තේරුම් ගන්න තියෙන මට ඒකේ මෙච්චර ආනිසංස තියෙනවායි කියලා. ඉතින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වශයෙන් ඒ ගමන යන්න ඒ කියන්නේ හරියට මේ ලිෆ්ට් එකක් නැග්ගා වගේ එහෙම නැත්නම් එස්කලේටර් එකක් නැග්ගා වගේ ඇදගෙන යනවා ඊට පස්සේ. එදාට තේරෙනවා ආයෙන්නේ නැහැ මේකට අඤ්ඤතාවි. හොඳටම දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒක නෙවෙයි ඉස්කෝලේ උගන්වන්නේ. මොනවද වක් කරනවා දන්නවා කියන්නේ ගන්නනවා ඉතින් අංගෙනවා ඉතින් අංගෙනවා ඉතින් අපි මේ සතිපාසල වගේ එකක් කරලා ඇයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇහියනම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහාම මේක උගන්වන්න හදන්නේ කියලා ඇයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව මුල් කරගෙන යන්නේ කියලා මොකද හේතුව හොඳ හෝ නරක වෙන්නේ එතනින් දෙක අපි මේ වෙනකොටත් ඇවිල්ලා තියෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා අපිට එච්චරම ආණියක් උනේ නැහැ. ඒ වුණනම් එන්න පුළුවන්. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් පිළිගන්නවා අපි අරිම අසංවිධිතයි. අපි කරන වැඩේ පාහරයි. කළ යුත්තේ නම් මේක තමයි. ඒත් ලොකු දෙයක් නේ. එහෙම කියන එක ලොකු දෙයක් නේ. ඉතින් දා අපි තිබුණ අන්තිම රැස්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔක්කොම වගේ ගෙනවා. ප්‍රසිද්ධියම කියන්නේ කව ස්වාමීන් වහන්සේ අපි පොඩි ළමයි නොමග යවන බව දන්නවා. මේ ජාතික අධ්‍යාපන ආයතනේ ලොක්ක කියනවා. එයාට උපදෙස් දෙන උපාලි ශේදර මහත්තයා කියනවා අධ්‍යක්ෂකවරු කියනවා බය වෙන්න එපා මම කොහොම කිව්වම උගලන්ට හෘදයේ දසනක ඉස්සරහා කියලා මම තාප කරනවායි කියලා කියන්න කමක් නැහැ සෝංශ කියන්නේ අපි කරන්නේ වැඩි බව අපි දන්නේ ලොක්කොම එහෙම තියදී ඒගොල්ල කියනවා ස්වාමීන් වහන්සේ දන්න දේ අපිට කියලා දෙන්න අපි මේ පොඩි උන්ට උගන්නමු සතිය දන්නේ නැති බව දැනගන්න එක ඉතින් මෙතන සභාවට ඇදගත් වෙන්නේ ඊට වැඩි හිත පිට ගියාම හිත පිටි ගිය බව දන්නවද කියන එකයි ප්‍රශ්නේ. කවුරු හරි කැමතිද අදහස් ඉදිරිපත් කරන්න අසත්‍ය දැනගත්ත එක නැත්නම් හිත පිටි කියම අසත්‍ය කියලා නේ කියන්නේ. අසත්‍ය පිළිබඳ දැන ගැනීම හොඳද නරකද කියලා. හොඳයි කියන අත උසම බෑන්ඩ හොඳයි කියන කට්ටිය. කියන්නේ හිත පිට යන ඉටි කියව දැනගන්නේ කොහොඳයි. දම්මියරි අමුතුත් අත උසගෙන ඉන්නවා. හරි අනි අත පාදා. ඊට පස්සේ මේ කියන දෙමලේ තේරෙන්නේ නැති හෝ හිත පිට යන්නේ නැති වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න කට්ටිය හෝ කවුරු හරි ඉන්නවා නම් අත උසන බර අලුතෙන් ආපු අය මේ අපි මේ කියන අපේ භාෂා විලාසය දන්නේ නැති අය නෑ. කවුරක්වත් නෑ. ඉතින් ඒ නිසා මට පුළුවන් ඉදිරියට යන්න. මොකද අපි ගත්ත අපි පැල කරපු බීජ පැල වෙන වෙලාවද? ඉතින් සං අපි මෙතෙක් කල භාවනා කරන ගියේ හිත පිට නොයන්න නොවේවා කියලානේ. දැන් නැහැ. දැන් දන්නවා හිත පිට යාම පිළිබඳ දන්නවනේ ඒක විශාල දැනුමක් කියලා. හැබැයි ගොයියෝ මේක හොඳට මතක තියාගන්න ධම්මවිහාරි හැමරොත් මතක තියාගන්න හිත අරමුණේ තියෙන බව දැනගත්තට පස්සේ තමයි අරමුණේ නැති බව දැනගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සලා සතිය යොගන්නන්නේ. සතිය කෙලපැමිණිච්ච එකනට පේනවා දැන් අරමුණේ නැහැ. ඒකට කියනවා පශ්චාත්තාවයක් නෙවෙයි ඒක දැනුමක්. ඒක ප්‍රත්‍යක්ෂය. ඒක ප්‍රත්‍යක්ෂණේ කලහක්ක්. අන්න ඔය ටික හෙලි කරන්න පුළුවන් නම් මගේ හිත අරමුණේ නැහැ. අරමුණ නැති බව මම දන්නවා. හෙලි කරන්නේ පාපෝච්චාරණ නෙවෙයි.
සතුටින්. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා පසුගිය වැඩමුළුවේදී අපි උදේවරේ කමඨාන් සුද්ධ කරනනේ උපාසක මහත්වරුවතේ උපාසක මහත්තයෙක් වයිසක උපාසක මහත්තයෙක් අවංක උත්සාහ කරලා කිව්වා මම සක්මන් කර කර ඉනකොට ස්වාමීන් වහන්සේ මට හොඳටම තේරුණා මගේ හිතේ තියෙන සද්දක කියලා. මම කිව්වා ඒක ලොකු දෙයක් නෙවෙයි සද්දෙත් ඇත්තටම වර්තමානයේ සද්දෙත් හතියනේ. ඉතින් සද්දේ ඉන්න වෙලාවේ කනගාටු වුණාද පශ්චාත්තාප වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මම බොහොම ඉක්මනට ආපහු වැදලා ගන්න බැලුවා සක්මනට. ඉතින් ඒකෙච්චර සාර්ථකුනේ නැහැ. පස්සේ නම් ටික ටික සාර්ථක වුණා. කියලා ඊට පස්සේ මම කිව්වා ඉතින් ඒක තමයි අපි උගන්වන්නේ පිට ගියාර කමක් නැහැ අපව ගන්න ඉක්මනට ගන්න පුළුවන් නම් හරි දක්ෂයි. ඒකට ඉංග්‍රීසියෙන් රෙසිලියන්ස් කියලා කියනවා. ඒක තමයි භාවනා ජීවිතයේ දියුණුව. දැන් උපාසක මහත්තයා ගත්තනේ ගන්න නැතුව ඉන්න බැරිද කියලා හෙව්වා. තේරෙනවද? ධම්ම යාරේ ආමතු දෙමු බයන පොඩ විස්තරයක් ඒක. හිත පිට ගියා ගන්න පුළුවන් ගන්න නැහැ. මොකද කියන්නේ? එනවා මෙයා එන්න දෙන්නේ නැහැ. හරි හද්දෙම අහගෙන ඉන්නවා. එමේ සෙල්ලමක් කරන්නේ. අපෝ යන්න පුළුවන් සද්දක තියෙනද තොට ඕන්නම් පල්ලම් පල එන්න එපා ගෙදර තෝ පල යන්න කියලා හිතට කියනවා යන හතේ පල කියලා. දැන් එතකොට දැන් එන්න හදනවා හිත සබකෝල තියෙන හිත. නැත්නම් ඉස්සර නම් කරේ වහාම ගණින් කිව්ව නැත්නම් අතලින උඩ පශ්චාත්තාපුණානේ. දැන් කාරණා තුනක් සිද්ධ වෙනවා. හිත ගන්න පුළුවන් ගන්නෑ. තියෙන්නේ කෙලෙසක බව දන්නවා. එතනම ඉන්නවා. ඒකට නිකන් මූණ බැගිර කරනවා කට්ටිය. මේක නෙමෙයි මං කිව්වේ. එතකොට මිනිහා ඇවිදිනවා තාම. නේ? දැන් මේ ඇවිදින්නේ කවුද? හිත හදිස්සියේ සද්දෙකට ගියා. චක්කිය වුණා. අපව යන්නේ ඇවිදින එකට. දැන් සද්දෙම ඉන්න ගමන් සද්දෙ ඉඳගෙන බලනවා ඇවිදින දිහා. දැන් ඇවිදින්නේ කවුද? එතන මමෙක් නැහැ, මාන්නයක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. ඇවිදින එක නේද? එතකොට නිවන් දැකලා. සද්දෙම ඉඳලා බලන්න පුළුවන් නම් ඇවිදින්න හොඳටම සිද්ධ වෙනවා. අපි කියන්නේ gediy pitin ඇවිදිනවා. මට බලන්න පුළුවන් මම ඇවිදිනවා. ඒක නතර වෙලා නැහැ. මන්ද නැහැ මම මේ කියන්න හදන දෙමළේ තේරුණාද කියලා. කියම් බයන්නක අයියෙන් කියම් බය. මංගලික. අයියෙන් කියන්න නැගිට 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 ඕවට කරනකොට දඬුවම් කරන්න ඕන. සම්නාහසයෙන් අවසරයි. සක්මන් කරනකොට සද්දෙකට හිත පිට ගියා. එතකොට ආපහු සක්මනට ගන්න අවශ්‍ය නැහැ. සද්දෙම ඉන්නවා. හැබැයි දකින්න හිතෙන් දකින්නම ඇවිදිනවා. ඔය ගැන මොකද කියන්නේ? එතකොට එතන තැවිල්ලක් නැහැ. තමා මෙතන ඉන්න බව. ඒ කියන්නේ දැන් ඉන්නේ සද්දෙ. හැබැයි සක්මන කරන. හයෙන් සක්මන කරන. ඔය එතකොට ඇවිදිල 100%ක් අංග සම්පූර්ණ ඇවිදිල්ල. මම නැහැ නේ. මාන්නෙකුත් නැහැ. තෘෂ්ණාවකුත් නැහැ. තෘෂ්ණාව දෙන දැන් මේ සද්දේ ඉන්නේ. පයි කියලා කක්ක ගොඩේ ඉන්නේ. මේ ඇවිදිනවා දිහා බලන්න. ඉතින් මම හොඳයි. කැන්බරා ගියාට පස්සේ මේ අපි තිබ්බ සතිපාසලක්. එතකොට කැම්ප් එකක් තිබුණා ප්‍රසිද්ධ කැම්ප් එකක්. ඒක හිටපු ළමයි ඇවිල්ලා හිටියේ. ඒ කට්ටිය දැන් අනුග්‍රහක වෙලා. ඒක ළමයි කියනවා සාන්තිපම් භාවනා කරගෙන ඉඳද්දී කොකටු එක්ක ඇගවෙයි. හරි ප්‍රසිද්ධයි කොකටු වල zoo එකට යනකොට මේ ඉස්සරහා ඉන්නේ සත්තු විශාල ගිරව් జాතියක්. කෑ ගහනවා. ඉතින් මම මේ වෙලාවේදී සද්දෙ ඉන්නද ආනපනට එන්නද? ඊට පස්සේ මම උඹට ඕන දෙයක් කරපන් කියලා. නෑ ඉතින් ඔබන්ත කියලා තියෙන එන්නම කියලා නේ කයට මම උඹට කවුද කිව්වේ? දැන් මයිත් එක ඉන රණ්ඩු. දැන් ඔබන්ත කියන්නේ පිට ගියා දන්නවනම් ආපහු කයට ගන්න කියන මම කියන්නේ නෑ. දැන් එතකොට පිටිපස්සේ ඉන්න අනුග්‍රහකෝ රවණනවා ගොරවනවා මොකද ඒගොල්ලෝකටත් කියලා දීලා තියෙන්නේ ආපහු ගණින් කියන එකනේ අපි අතින් කියවෙන්නේ සාමාන්‍ය පිටි ගණන් ගණින්. මොකද ගණ්ඩෙපයි කියලා. ඊට පස්සේ දැන් එන හින කචයි. මයි පැත්තේ මගේ සෙබළු මට විරුද්ධව ගොරවනවා. අරලම හොඳට අහගෙන ඉන්නවා. ඊට පස්සේ මං කිව්වා දැන් මේ සද්දේ ප්‍රകൃතියේ සිද්ධ වෙන වර්තමානයේ සිදු වෙන දෙයක්ද? ඔව්. හිතන එකක් නෙවෙයිනේ. ඉතින් ඒකේ තියෙන එක සතියද අසතියද? ආ කාල වරෙන්කෝ. දැන් විඳ සබාව විනිශ්චය කරා ඒක සතිය කියලා. අපි ගිවිස ගත්තේ කයේ ඉඳ. ගිවිස ගත්තේ ආනපානේ ඉඳ. නමුත් හිත පිට ගිහිලා කොකටුගේ සද්දේ දැන් හොඳටම චර්චර ගන්නවා. ඇහෙනවා. ආනේ මැහෙන වෙලාදී ඒකේ හිටියත් එකයි මේකේ හිටියත් එකයි. හැබැයි මේ
සෙල්ලක්කාර භාවනා දිනුනේ කරනට ඒකේ ඉන්න එක වඩා සෙල්ලක්කාරයි වඩා යෝනිසෝමනසිකාරයි වඩා හිතුවක්කාරයි ඒක නිසා ඒකේ ඉඳගෙන ඉන්නී කියලා හිත එතකොට මේ කෝල වෙලා එන්න හදනවා කයට මෙයා මේ අර නිකන් වැරද්දක් කරලා ඉවර වෙනාට පස්සේ අපි නිකන් හුඟක් හොඳ වෙන්න හදනවා වගේ ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නේ එළමෙලවා ලියවල දැන් මේ ප්‍රශ්නට අපි සියාරා ප්‍රශ්නේ කියලා ප්‍රශ්නයක් ලියලා තිනවා අපි ළඟ තිනවා ඕන කෙනෙක් ඒ ප්‍රශ්න අහුවොත් සියාරා ප්‍රශ්නේ උත්තරේ දෙනවා අපි හිත පිට ගියොත් දක්ෂ යෝගාවචරයා අනන්‍යතාවී අනන්‍ය ඉන්ද්‍රිය දන්නේ එක්කනා මන් දැන් පිට ගිය බව දන්නවා කලබලයක් නැහැ සතුටක් තියෙනවා ඒක සෙල්ලක්කාර වැඩක් ඕන්න යන්න පුළුවන් අඤ්ඤ ඉන්ද්‍රියට නැත්තම් සතියට මූල කර්මත්‍ය යන්නේ නැහැ ආන්න මේ වැඩ පිළිවෙල මේ අවුරුදු 30-40 ඇතුළත සෑහෙන දියුණුවක් ඉතින් අපි මේ සාකච්ඡා වලදී අපි මේ බුද්ධහම උගන්වන්න යන්නෙත් නැහැ සතිය උගන්වන්න යන්නෙත් නැහැ අසතිය උගන්වන්න යන්නෙත් නැහැ අසතියට ගිය කියලා පශ්චාත්තාප නොවීම. ඉතින් අසතියට පශ්චාත්තාප නැත්නම් සතිය පශ්චාත්තාපයක් එන්න බෑනි. ඒක පශ්චාත්තාප නැහැ ජීවිතේ. හැබැයි ආධුනිකයට කරන්න බෑ. ආධුනිකය සතිය පිටවගෙන ඉන්න ඕන. පිටලා තමයි නැති වෙලාවත් අපි සතියෙන් ඉන්නේ. මං කියන හරියට තේරෙනවද මන් දන්නේ නැහැ. අරමුණේ නැති වෙලාවේ සතිය නැති වෙලාවේ සතිය ඉන්නේ. ඒ සතියේ ඉන්න සෙල්ලක්කාරයි ඒකට තමයි අපි ඔටුනු බලන් දන්නේ ඒ කියන්නේ කඩුව දෙනවා සතියට කොපුව දෙනවා සතියට කඩුව දෙනවා අසතියට අර මනවී කුමාරි කරපු වැඩේ කරන්නේ ඉතින් ඒ දේ කරන්න නම් අනන්‍යතාවයේ පිළිබඳ අන්‍යතාවයක් තියෙන නොදන්න බව දැනගත්තර කලබල වෙන්න එපා ඒක ඇති වැඩක් නැහැ අඩු ගානේ මට දැන් වැරදිලා තියෙන කියලා දන්නවනම් ඒ කාටර ගිහිලා කියන්න බය වෙන්න එපා ඉන්දිය යුතු තැන මෙතනේ මම මෙතන හිටියා දෙන දඬුමක් දෙන්න මම ඕකේ ලබන ආත්මෙට ගෙනියන්නේ නැහැ මේ ආත්මෙ දීම ගෙවම් කරනවා නැත්තම් ඕක පශ්චාත්තාපනොත් ඊගාව ආත්මෙ කියලා යම රජුරෝ තමයි තීන්දුව කරන්නේ තෝ එනම් කපන කොටන පෙති ගන්න දැන් කියන්නේ නැහැ දැම්ම පෙති ගහපන් ඒකට හුඟක් අඩුයි ලැබෙන ආනිසං ලැබෙන කරදර හුඟක් අඩුයි ඉතින් එතකොට අපි වෙන පව් අකුසල් මෙතන දීම ගෙවම් කරනවා ditta ධම්ම වේදිනී වශයෙන් ගෙවම් හරි වෙහෙසයි හරි වෙහෙසයි. නමුත් මේ වෙහෙස එන්න අඩු වෙන විරුත් වෙන්න වෙන්න අහිංසක වෙන්න වෙන්න අපි වෙලීදරව කරන්න සබ්‍රග්මචාරින් වංශලත් එක්ක ඉඳ ඒ වගේ පිම් භූමියක ඉඳ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක මේ මෛත්‍රී බුද්ධ ශාසනේ වෙනසක් නෑ ඕකම තමයි. ගෞතම බුද්ධ ශාසනේත් ඕකමයි. ඉතින් අන්න ඒ අනඤ්‍යතාවී අනඤ්‍යතාඤ්ඤේන්ද්‍රිය. දන්නේ නැති බව දන්නේ කියලා මං කියනවා. අන්නේකට කට්ටිය සූදානන්ද නැත්තම් ඒක ඕගොල්ලෝ එන්නේ කඩුවෙල ඒ වගේ දෙයකටද නැත්තම් පින් අරගෙන යන්නද එහෙනම් බුද්ධ ධර්ම ඉගෙන ගන්නද අභිධර්ම ඉගෙන ගන්නද ව්‍යාකරණ ඉගෙන ගන්නද ඒ දන්න ව්‍යාකරණයක් නැහැනේ සාගරහම මේ අවුද අපේ ධම්ම විහාරය හමුරු ගන්න නිකම්ම නිකන් ඔය කොහෙද ඊට පහමුරු කෙනෙක් නේ ඇයි මේක තේනවා හිත පිට ගියාට ගොයියෝ කනගාටු වෙන්නේ එවිනොට අපිට කරන්න දෙයක් තියෙනවා සතුටින් හිටපන් අපි කියලා දෙන්නම් කරන්න හැටි. එතකොට බලපන් හිත අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න හදනවා. ඒ නිසා මම හිතනවා දැන් අපි පැයක් විතර ගත්ත නිසා මම කතා කරා වැඩි නිසා අපි විරුද්ධ සාකච්ඡාවකට යනවා. මෙතන ඉන්න කාට හරි තියෙනවද මේ කායික සාක්ෂි වශයෙන් සම්බන්ධ වෙනාට මේ සම්බන්ධ හෝ තමන්ගේ කමඨාන සම්බන්ධව කියන්න කරන්න දෙයක් නැත්නම් කමඨාන සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ ධර්ම සාකච්ඡා ශීර්ෂයෙන් හෝ කියන දෙයක් නැත්තම් මං අහනවා මේතිරි කියලා දැන්න සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවද ඒගොල්ලෝ ගාව තියෙනවද කියලා ප්‍රශ්න. මේතිරිකට ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්ස මේ පැත්තෙන් දැනට ප්‍රශ්නයක් නැහැ වගේ. අපි එහෙනම් කමල්ගෙන් ආමු බ්‍රිස්බේන් වල ඉඳගෙන Zoom group එකේ කාට හරි මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රයෝජනය ගන්න තියනවද කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැනට දැනුම් දීලා නැහැ අතෝස්සලා තියනවා කියලා.
හොඳයි කියන්නේ වාර්තා හයක් ලැබිලා තියෙන සනසි ඊමේල් වලින් අර නෙතුල සිඩ්නි වලින් නෙතුලගේ වාර්තාවක් තියෙනවා ඒ අතරේ ඒක ඔය ඒකේ මේ නෙතුල කියලා කියන්නේ සිඩ්නි වල ඉන්න අපේ පොඩි දරුවෙක් උට ප්‍රශ්න තියෙන අර ඉංග්‍රීසි සිංහල කතා කරන්න බැරි කම සිංහල තමයි කතා කරන්නේ ඌ හිතන්නේ සිංහල කියලා හැබැයි උනට කතා කරන්නේ ඉංග්‍රීසි ඉතින් ඒ ළමයා ඇවිදිනකොට බෑගෙන් නැති කොටස් එයා දන්නවා පොලේ අඩිය තිබ්බහම පෑගෙන කොටස් අපි කියනවා විලුඹ පෑගෙන කොට්ට පෑගෙනවා ඇඟිලි සුදු පෑගෙනවා කියලා එයා කියනවා මට පෑගෙන නැති කොටස් තේරෙනවා කියලා දැන් ඒක වර්තා කළා මාස ගණක් වෙනවා ඊට පස්සේ මම ඒක ගැන ඒක විශේෂණය කළා දැන් එයා ඉදිරි පරිපත් කිරීමක් කරා දැන් අපි වීඩියෝ කළා ඇති කළා නැහැ එයා මඩ ගාගෙන ඇවිල්ලා සුදු කොලයක් උඩ අඩිය තියලා පෙන්නනවා මේ මේ තැන් වල මඩ ගෑවෙන්නේ නැහැ හැබැයි ඒක මම දන්නවා මේ පැරිය කොලේ පෑගෙන නැති බව මම දන්නවායි කියලා ඉතින් ඊට පස්සේ එයා බැලුවා හුස්ම ගන්නකොට මුල වැටෙන්නේ නැහැ මට අග වැටෙන්නේ නැහැ පීරි ගාගෙන යන්නේ මැද හරිය විතරයි අනික කොටස් දෙක මට වැටෙන්නේ නැහැ දැන් එයා ඒ විශේෂයි විශේෂඥෙක් වෙලා මට අවුරුදු 9යි කියලා කිව්වේ ඇත්තටම අවුරුදු 7 ළමෙක් දැන් එයා ඉදිරිපත් කරනවා එයාගේ අදහස් වගේක් ඔය කෙරුවට පස්සේ ඒක තියෙන්නේ මේ ලියලාද තියෙන්නේ මේ හොඳයි දැන් අපි එන සුනන්දානන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා නිතුල පොඩි පුතාගේ ලියලා තියෙන කාරණා ටික සභාගත කරන්න කියලා. අවසරයි සන්නහස මේ වෝකින් ප්‍රැක්ටිස් when I started my walking first I felt the touching part of my foot. The touching parts were the ball, heel, toes and the inside edge of the foot. I kept on focusing on it and then my focus changed to the untouching parts of the foot. The untouching parts were the arch parts, part in between the ball and the toes, parts in between the toes, tip of the toes and the side of the foot. I also did not feel the right inside edge of the left foot and the left inside edge of the right foot. When I was focusing on the untouching parts, I also felt the coldness of the floor. I felt the coldness of the floor on my touching parts, but my focus was on the untouching parts. When I kept my focusing on the untouching parts of the foot, the coldness faded away. I also felt when one of the feet fully touched the ground, the touching parts of the other foot changed to untouching. I felt this on both my feet. I kept focusing on my untouching parts and after some time අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔය පැත්තේ මයික් එක මියුට් වෙලා කාගෙද මියුට් වෙලා තියෙන්නේ ඒ කියන්නේ සුනන්ද ස්වාමීන්ගේද හරි සුනන්දානන්ද ස්වාමීන් වහන්සේගේ මියුට් වෙලා ස්වාමීන් වහන්සේ ඔව් ප්‍රශ්න දැන් හරිද දැන් දිගට මැවුන්නේ නැද්ද tikai ඇහුනේ ස්වාමීන් වහන්සේ හරි මං එන සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් දෙන්න ඔක කියලා ඉවර කරන්න I kept focusing on my untouching parts and after some time I felt bored. The boredom increases and then decreases. Once the boredom decreased, my focus went back to untouching parts and focused until the bell ring. I did 20 minutes of walking practice, sitting practice. අයියේ අපි මේකට කවුරු හරි මෙතන වාඩිලා කකුල පෙන්නන්න කවුද කැමති කොල්ලෙක් කරේලා මේ පඩි උඩ වාඩි වෙලා කකුල දික් කරන ඕගොල්ලෝ පැත්තට. ඒක වැරදි වැඩේ නේ. අය මෙදි මට විදි වෙන්නන්න බෑනේ. මම කකුල දික් කළොත් එහෙම හරිනේ. ගන්න දැන් නෑ මෑට ලඟ වෙන්න ඕන. දැන් මේ දකුණු කකුල මෙහෙම දික් කරන්නේ මේ යටිපතුල. මේ කකුලේ මේ ළමයා කතා කරන්නේ එයා ඇවිදිනකොට සත්‍ය පිහිටනකොට මේකට විලුඹ කියලා කියනවනේ. මේ හැදේට ලේ වගේ කියලා කියනවනේ මේ තියෙන්නේ ඇඟිලි වලයි ලේ වගේ අතර මේ කොට්ටේ අතර මැද හිස් ප්‍රදේශය පස්සේ ඇඟිලි වදිනවා ඇඟිලි ඉස්සරහම වදින්නෙත් නැහැ ඕන කෙනෙක් මඩක් පාගලා කකුල ගදී තිබ්බොත් ඕක බලන්න පුළුවන් බොහොම සරලයි ඉතින් ආ කියනවා මම බලනකොට ඉස්සලා මේ ප්‍රදේශයයි ඇඟිලි තුඩුයි මට තේරෙනවා ඒක පොළවේ සීතල මට තේරෙනවා ඒකට කම්මැලි හිතෙනවා මම ඊට පස්සේ මෙතන බැලුවා එතන ඒ සීතල නැහැ
වදින්නේ නැහැනේ. ඒතර කම්මැලිකම ගියා. ඒක නිසා මම ඉස්සෙල්ලා හැපෙන තැන් බලලා හැපෙන්නේ නැති තැන් වලට හිත දානකොට මට තේරෙනවද හැපෙන තැනින් පොළොවේ පැගිලා එන වාතමාරු ඔක්කොම නැති වෙනවා. මොකද මේක හැපෙන්නේ නැහැනේ. හැබැයි යා ඉතාලම දක්ෂ කෙනෙක් හැපෙන්නේ නැත්නම් බලන්න. ඉතින් ඒ නිසා කකුලේ බර ගන්නකොට විලුඹට ගත්ත බර මේ පිට වාටිය දිගේ තමයි ඉස්සරහට තල්ලු වෙන්නේ. එතකොට දකුණු කකුලේ වම් පැත්ත බර ගන්නෑ. දකුණු කකුලේ දකුණු කෙළවරෙන් තමයි බර ගන්නෙ. වම් කකුලේ වම් පැලවෙන් තමයි බර ගන්නෙ. ඒ ටික පොළවේ වදිනවා. ලේවකේ ඇතුල් පැත්ත වදින්නේ නෑ. ඉතින් මේ විස්තර බලනකොට සක්මන් කරනකොට තියෙන කම්මැලිකම නැති වෙනවායි කියනවා. ඉතින් ඒකට කාරණා රාශියක් තියෙනවා. ඉස්තරලාම හැපෙන තැන සතිය පිටුන තැන දැනගන්න ඕන. ඊට පස්සේ දැනගන්න ඕනේ මොළු පොළොවේම වදින්නේ නැහැ ආංශිකව වදින්නේ. එතකොට නොවැටෙන කොටස වැටෙනවද කියලා. අනඤ්‍යතා අඤ්ඤේන්ද්‍රිය තියෙනවද කියලා. දන්නේ නැති බව දන්නවද කියලා. ඉතින් ඒ ළමයා හිතලා කිව්වේ දැන් මාස ගානක් ඉස්සෙල්ලා දැන් එයා ඒක පිළිබඳව වීඩියෝ එකක් හදලා තිනු ප්‍රකාශනයක් කරනවා දැන් ඔය ලියන එක. එතකොට ලැබෙන ලාභෙ මොකද්ද? අර පොළොවේ තියෙන වාතේ මේ වාතමාරු හැදෙනවනේ සීතලේ ඇවිදිනකොට සිමෙන්තියේ. එතකොට කම්මැලි හිතෙනවනේ. දැන් එයා කියන මේ කාලේ ඕස්ට්‍රේලියාවේ සීතල කාලේ. මම යන්නේ මේ කාලේ ඕස්ට්‍රේලියා පැත්තට. ඉතින් පොළොවේ ඇවිද්දොත් ලෙඩ වෙනවා. මෙතෙන්ද හිත තියලා බලනකොට වදින් නැති නිසා එතන වාතමාරු නැහැ. ඒක ගැන කල්පනා කරොත් වාතමාරුවෙන් එන තියෙන කම්මැලිකම නැති වෙනවා. හොඳයි. ඉතින් මේ කකුල් දෙකම අරගෙන ටොරන්ටෝ ඉන්න පොඩි ළමෙක් විස්තර කරනවා හැප්පෙන තැන් එක එක පාට දාලා එක විලුඹ දෙක පැත්තේ කෙලවර ඊට පස්සේ කොට්ටේ ඊට පස්සේ ඇඟිලි තුඩු 1 2 3 4 කියලා පාට හතරක් දාලා මං ඒ ළමයට ඇරිය සම්භාහන මෙතන තිබුණානේ පාට මාලාව කවුද හිටියේ ඒකට අපේ ජයතිල මහත්තයා පිළාවේ ඒකේ මහත්තයා කියනවා මේ එක එක තැන පෑගෙනොට මේ තැන සම්භාහන වෙනවයි කියලා විලුඹ පෑගෙනොට මල මේ මල බද්දේ තියෙන කට්ටියට සනීපේනවා මේ කොට්ටේ ඉස්සරහ හරිය පෑගෙනකොට පපුව ප්‍රදේශයේ උකුල් ප්‍රදේශයේ මේ උරිස් ප්‍රදේශ සනීපේනවා ඇඟිලි තුඩු වලට බර යනකොට ඇස්කන් පණේනවා සයිනස් සමාරු යනවා ඉතින් මේ කකුලක් මෙහෙම තියලා මෙහෙම කරනකොට මුළු කකුල පුරාවටම සංනිවේදනයක් යනවා මෙරිඩියන්ස් දිගේ ඉඳ ගන්නකොට වාඩි වෙලා මේ පෑගෙන නැති කොටස් ටික පොඩ්ඩක් මෙරිකන්. ලේවකේ තමයි ආතතිය තියෙන්නේ. ආහාර දිරවීම සම්බන්ධව අපි කියන්නේ බඩ දනවයි කියලා මොකක් ලෙඩක් වෙච්චාන්. අනේ මගේ බඩ දනවා පැප්පයි කොමයි කියලා කියන්නේ හෘද වස්තු නෙමෙයි ආතතිය හෘද වස්තු තියෙන වෙන එක ආතතිය තියෙන්නේ ආමාශයේ. ඒක මෙන්න මේ පොඩ්ඩක් වාඩි වෙන්න පාඩි වෙනකොට මෙරිකන්. ඇඟිලි තුඩු තමන්ගේ මාතින් පොඩ පිරිමදින්න එතකොට ওই තියෙන සයිනස් සමාරු සයිනස් කියන එක දන්නවද මන් දන්නේ ඒක මේ ඉරුවාරදේ කියලාත් කියනවා මලාට ඉතින් ඒ ටික අපි ඇවිදිනකොට කොච්චරක් සම්පූර්ණ වෙනවද කියන්නේ බුදුහාමරෝ කිව්වේ කොහමද දවසකට පැය භාගයක්මාරක් ඇවිදපල්ලා වැල්ලේ ඇවිදිනකොට ලේ වගේ බිම වදිනවා කියන එක තේරෙනවද සිමෙන්ති ඇවිදිනකොට වැඩිය වැල්ලේ ඇවිදිනකොට විලුඹ කිචි කැවෙනවනේ ඇයි මේ බුදුහාමුදුර අපිට කියන්නේ වැලි පොළොව වඩා හොඳයි කියලා? කවුද පන්තරක ගදාකව දැකලා තියෙනවද සක්මනක්? ඒව ඔක්කොම ගිහිල්ලා අපේ. භාවනා මැදයන් කිසිම තැනක සක්මන් උගන්වනවද දැකලා තියෙනවද? මෙහි අර. මේ පොඩි මේ ටික හැදුවේ පොඩි උන් ටික. ඔක අඟල් 6ක් පාත තිබ්බේ. විල්බරක් අරගෙන මේක එතකොට මහා ගොහරුවක් මේ අපි ඉන්න තැන. ඔක්කොම ගෙනියලා අමුතු වැලි జాතියක් ගෙනත් දීලා පොඩි වුන් හැදුවේ පොඩි වුන් එතෙන්ට යනකොට නාකින් නාකිච්ච එක් අහනවලු අත්තම සක්මන් කළා තියනවද නෑ අත්තම්මල දන්නේ නෑනේ අත්තම්මල දන්නේ නාග මේ නාගදීප යන්න දන්නවා දඹදිව යන්න දන්නවා වටවන්දනාව යන්න දැනගත්තට සක්මන එන්නකෝ මේක මං හැදුවේ ඔය අවතන සක්මන් කරන්න මෙතන සක්මන් කරන්න කියලා උගන්වනවා විනා මට බනිනවන අත්තම්ම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ සක්මන ගැන උගන්වන විනාඩි 40ක් ගන්නවා අනේ කඩුවෙල පොඩි එකෙක් ගන්න විනාඩි 4යි විනාඩි 4න් උගන්වනවා ස්වාමීන් වහන්සේ අපිට ලොකු අනාගතයක් තියෙනවා කියලා පේනවා දැන් මේ නිතුලලා කරන්නේ ඊට එහා ගිය වැඩක්
අඩිය තියෙනකොට අඩිය අහුවෙන්නේ නැති ඕල කවුරු හරි අහලා තියෙනවද නැත්නම් දැකලා තියෙනවද බුදුරජාණන්සේගේ මුළු පතුලම බිම වදිනවයි කියලා සුපතිට්ඨිත පාද කදාකත් බුදුන්සේ ලෙස්සන්නේ අපි මේ ලේවකවල වකේට හේතුව සිල් නැතිකම කියලා බුදුහාමුදුරුවෝ කියනවා දෙඩ සිල්වන්ත වෙන්න වෙන්න හිටපු ගිය ඕනම තැනක පිහිටනවා සිල්වන්ත මැදිකාට කොත්තන ගියත් කුඩත් කටු බිමත් කටු අරක හොඳ නැහැ මේක හොඳ නැහැ අවුව වැඩි මැස්ස වැඩි කැස වැඩි අරකයි මේකයි උපතකමල ගියාම තියෙන චර්චුරු තියෙන භාවනා මැදිස්ථාන ඒ සේරම වෙලා තියෙන්නේ පොළොවේ පහ බිම වදින්නේ නැහැ එතපි අපි යනවා බලන්න නිතුවගේ ඉංග්‍රීසි කියමන බලන්න sitting practice at the beginning I felt my breath normal all the way through in breath to out breath After a few minutes, the in-breath from the middle of the nostril to the tip of the nostril starts to fade. I did not notice any difference in my out-breath. I kept focusing on this and after some time I started feeling in-breath touching only on some parts between the middle of the nostril to the tip of the nostril. When I kept focusing on this, the breath became lighter and then disappeared. After the breath disappeared, I was focusing on nothing but was mindful. Then my attention went to a thought. Thought was about the soccer match I was about to play and whether a car seat is needed for my friend when he is riding back home with us. Then my focus came back to breath. And then to nothing and settled there. After some time, I got a pain in my leg and it increased. And after some time, it decreased and then disappeared. And then I kept focus on nothing until the bell rang. Today, I did 40 minutes of sitting practice. End of report. මේකත් මම පරිවර්තනය කරන්න රංජන් මහත්තයා ඉන්නවා මම හිතා ලයින් එකේ ඇහෙනවද රංජන්ද කතා කරන්න බෑ නේද යාට රංජන් කතා කරන්න පුළුවන්ද අවසන් නැද දැන් අන්මියුට් වුණා දැන් රංජන් කියන්නේ අපේ සතිපාතලේ සභාපති දන්නවද මෙතන ඉන්න කට්ටිය දන්නේ නැද දන්නා ආ ඔයා දැනගත්තට වැඩක් නැහැ නේ මෙතන ඉන්න කට්ටිය දන්නේ නැහැ නේ ඒ සභාපති දන්නේ නැත්නම් මම සභාපති කියලා වැඩකුත් නැහැ නේ. දැන් අද හවස අපි කාර්ක සභාව පිහිටවනවා. ඒකට මට එන්න වෙන්නේ නැහැ. මම තන්දත මේ අපේ තමයේ යාමෘකෝ ඒ අදාළ මේ නිලධාරින්ට එන්න කියන්නේ මම මේ වගේ මීටින් එකකට සම්බන්ධ වෙන්නම් කියලා. මම මේ රංජන් ඉදිරිපිට තියන්න හදන්නේ මේ ඊයේ වෙච්ච සිද්ධි ටික. රංජන්ට විනාඩි 5-10ක් දෙන්න පුළුවන්ද? පුළුවන්. මං කිව්වට පස්සේ මං ඔයාගෙන් අදහස් විමසනවා ඊට පස්සේ යනවා නිතුලගේ ප්‍රශ්න වලට. ඊයේ උදේවරුේ මම ගියා අධ්‍යාපන මාත්‍යාන්තයේ සෞඛ්‍ය සහ පෝෂණ අන්තයට ඒ නෝනා එන්නම් කියලා තුමා මීතිරි කළ රේණුකා නමුත් මං කොළඹ යන්න නිසා ගියා. ගියාට පස්සේ ඒගොල්ල අපිට මේ පොත දුන්නා. මේ පොත දෙන්න ඉස්සෙල්ලා මං කිව්වා ඕගොල්ලන්ට සෞඛ්‍ය පිළිබඳව සත්‍ය පීඨයේ වැඩ පිළිවෙලක් ඇවිල්ලා හිර වෙලා තියෙන ඕගොල්ලෝ ගාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෑස්ති ඉතත් මේ හිඳි කතා කරා. ඇයි හිර කරලා තියෙන්නේ කියලා. නෑ අපි හිතකල නෑ අපිත් ඒකම තමයි කරන්නේ අපි ඉස්සරහට සෞඛ්‍ය විෂය හරහා සත්‍ය උගන්වනවා ඉස්කෝලේ කියලා මම කිව්වා එහෙමනම් හොඳයි හැබැයි අපිට ආරංචි උනේ මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරන වැඩේට අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුමැති නෑ කියලා පස්සේ මේ පොත ගෙනල්ලා අපිට පෙන්නවා 79 වෙනි පිට 80 වෙනි පිටේ ඒගොල්ල දාපු ටික ඊට පස්සේ 53 වෙනි පිටට ගියාට පස්සේ ඒගොල්ල ලියලා තියෙනවා ඒකේ මාතෘකාවක් සත්‍යමත් බව වර්ධනය කිරීම කියලා ව්‍යවස්ථාගත කරලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෝෂණ සහ සෞඛ්‍යයේ ඒකේ පිටු දෙකක් තුන සම්පූර්ණ වෙනකම් මේ සතිපාසල ගැන ලියලා. ඒ කියන්නේ දැන් සෞඛ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ පොත් දැන් මුද්‍රණය වෙලා. මේ පොතේ අවසාන පිටුවේ මේ නමක් වැටලා තියෙනවා. ඒ කට්ටියක ප්‍රතිවදාව නෙවෙයිලු නන්දාන එක. කෙනෙක්වත් නන්දාල නැහැ. හැබැයි මේ සතිපාසල පොතේ ධම්මජීවාමරගේ නම දාලා මං ගෝයි කළු වකුණෙන් දහන්න යටින් ඉරක් අඳින්න ගියා. මම මේක ගෙනියනවායි කිව්වත් රූම්පු කාඩ් එකකට. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ලෑස්ති
අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැහැදිලිවම දවසකට විනාඩි 5ක් ළමයින්ට උගන්වන්න. ඒ වෙනුවට මේ රේණුකා ඊගාට තියෙන වැඩමුළුවට එනවා මීටිරි කරලා. දවස් 5 වැඩමුළුවක් සතියන්ත දෙකට සතියන්ත උත්තේ දවස් 3ක් නිවාඩු දාගෙන එනවා. ආ කියනවා මේ සතිය ඉගෙනගෙන ඉගිලා කතා කරන එක මූලධර්ම මම ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි වැඩමුළු 3ක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වෙන් කරා. ඒකල ඉවර කරලා මම ගිය හවස විශේෂ සාකච්ඡාවක් තිබුණා. මේ ඒකත් අහම්බෙන් මම පැනගත්තේ. ඒකයි මම ඔය නීති කළටත් යන්න බැරි නමට කමට අනුසුද්ධ කරන්න. ඒකට කියන්නේ බෞද්ධ උපදේශක සභාව කියලා. එහෙම නැත්නම් කියන්නේ මේ ජනාධිපති උපදේශක සභාවක්. කාර්ය සාධක එකක්. ඉතින් මම නෑනේ මම මේ කැලේ හැමදෝරනේ 40 දෙනෙකුට ඉඩ තියෙනවා ඒකේ යන්න. මං යනකොට 50ක් ඉන්නවා. ඉතින් එතන හිටපු එදාට මැදකොට අබේති සාමතෝ කියලා තියෙනවා ධම්මජීව හැමදෝ ගන්න කියලා. ඉතින් ලේකම්තුමත් කිව්වෝ යාම්තුවා දන්නෙත් නෑ. ඔය හැමදෝ අදාළත් නෑ කියලා මට කතා කරා. මං කිව්වා ඉතින් මට හම්බෙලා තියෙන 50 වෙනි අංකේ. අර අසය යාම්තුවත් එකට මැදිහත් දුන්නා. ඔව්. ඉතින් ඇත්තටම හුඟක් අන්තිමට වැඩ කරලා තියෙන බලනකොට මේ බෝදාරාමයේ අසජියා වගේ නෑ තව සංසරේ මේ සංසල ඔක්කොම ගෙල්ල මට ඉස්සරහම සීට් එකක් තියලා තිබ්බා. ඒ වෙයි ඕගොල්ලන්ගේ පින් මගේ පින් නෙවෙයි. ඒකල්ලිය වෙදලා එතන ඉන්නවා දැන් පිටිවෙන් අධ්‍යාපනයේ දහම්පාසල් අධ්‍යාපනයේ සහ බෞද්ධ අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරන්නයි පුරා විද්‍යා ප්‍රශ්න සාකච්ඡා කරන්නයි පර්ණ සාකච්ඡා තුනේ සමාලෝචිත මම ඒවට සම්බන්ධ දුන්නේ නෑනේ. ඉතින් නමුත් අරහමතුර කතා කරලා ධනාධිපතිතුමා සාක්කි මට විනාඩි 3ක් දුන්නා විනාඩි 40ක් ගියාට 3 පටන් ගත්ත රැස්වීම 3:40 වෙනකොට 3:35 දී මට කතා කරා ධම්මජීවන සංසය වැඩ ඉන්නවා ඒ සංසය කියන්නේ මක් තියනවා කියලා. ඇත්තටම මං කියපෙව්වා එච්චරම කෙනෙක් උනේ නැහැ. මං පොඩි සම්බන්ධයක් කියනවා රංජිත් මහත්තයා දිනනවා අතහගෙන ඉන්නවා ධම්මියරිත් ආමරු කරනවා මං කිව්වා මං ආවේ සතිපාසල ගැන කියන්න. අතිපාසල කියලා කියන්නේ පාසල් දරුවන්ට දහම් පාසල පිටිවෙන විශ්වවිද්‍යාල ඉස්කෝලේට සතිය ඉගැන්වීම. ඉතින් ඒ හරහා අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන පිළිතුරු වල ප්‍රශ්න ඔක්කොටමගේ උත්තර ලැබෙනවා. නමුත් ඒගොල්ලෝ සාකච්ඡා කරන්න මම මේ කියන්නේ ඒ කායනෝ අයම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධියයි අද්දන් සත්තාරෝ සතිපට්ඨාන ලොකු සාන්නාසලගේ අවසරයි බුදුහාමරකේ එකම මාර්ගයයි මේකට තියෙන්නේ. එකම මාර්ගයයි. අපි අවුරුදු 6කට කලින් පටන් ගත්ත දොම්පෙන් ඊට පස්සේ ගෙනිච්ච ගම්පහට ගෙනිච්ච බටහිර පළාතට අපි ගෙනිච්ච ආමාත්‍ය මණ්ඩල මට්ටමට මම අද මේ ලබාවට ආයේ මේක ජාතික මට්ටමට ගන්න ඕන ජනාධිපතිතුමත් ඉන්න තැන ජනාධිපතිතුමනි මේක කෙරලා සාර්ථක වුණොත් අපිට මේක එක්සත් ජාතීන්ගේ සංගමයට ගෙනියන්න පුළුවන් ජාත්‍යන්තර ඔබතුමාගේ කතාවට දාන්න පුළුවන්. හැබැයි සැකයක් ඇති මේක කරන්න පුළුවන්ද කියලා. හැබැයි මම කියනවා එංගලන්තේ දැන්නම කරලා අවුරුදු 4ක් කරලා ඒ නිසා මේකට අපිට සහයෝගයක් දෙන්න මම ඔබතුමාගේ විලා ගන්නෙත් නෑ මම ගැන කතා කරන්නෙත් නෑ අපිට සහයෝගයක් දෙන්න අපි මේ කරගෙන යන වැඩි ස්විච් ආමේ කරනවා ඊට පස්සේ එතන හිටිය ලේකම්වරු 4 දෙනෙක් ඇවිල්ලා හිටියා මේ සංස්කෘතික කටයුතු බෞද්ධ ලේකම්තුමාට කතා කරලා මම ධම්මජීව හැමතුමෝ වැඩ කරලා දෙන්නේ කියලා. ඒකට මම නිස්සද්ද වුණා. ඊට පස්සේ මම පැය දෙකක් හිටියා සාකච්ඡාවේ. පස්සේ ලේකම්තුමා මාව හම්බෙලා කතා කරලා කිව්වා මේ උගල දන්නේ සමහරට කපිල ගුණවර්ධන කියලා. ඒ මාතය කිව්වා අපි ස්වාමීන් වහන්සේ ඉදිරි ධනජ්‍යතුමාට කරදර කරන්න ඕන. අපි දැන් සතිපාසල ඉදිරි ගමන සූදානම් කරනවා. බලනකොට මාත් එක්ක පෙර දින එකට ඉඳලා තියෙන විශ්වවිද්‍යාලෙ. එයා දොස්තරවරයෙක්. මම ඔය කාර්යතම මාත් හිටියේ කියලා කතා කරා. ඉතින් ඒ කියන්නේ දැන් අපි ජනාධිපතිතුමා ඇතුළු මේ මුළු බෞද්ධ උපදේශක සභාවටම ඒත්තු ගැන්වේ නැහැ. නමුත් සතිපාසල කියලා එකක් තියෙන බව මතක් කරා. ඒකට ඔය මැදකොට ස්වාමීන් වහන්සේ මේ ඕමල්පේ ස්වාමීන් වහන්සේ කස්තප ස්වාමීන්ලා හරියට උදව් කරා. ඒක හිතා ගන්නවත් බෑ. මම ආශ්‍රය කරපු ස්වාමීන්සලා නෙවෙයි. ඒක ස්වාමීන් සමත් තමයි එදා මෙතෙන්ද ඇවිල්ලා අපිට කතාවක් කරේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මාව ඉදිරිපත් කරා. මම එතන ජනාධිපතිතුමන් දැනුවත් කළා තියෙනවා. ඉතින් අපි මම රංජෙන්ට මම කතා කරන්නේ මේකත් පිටවලා ඒ කටයුතු ටික දැන් ඉදිරියට කරගෙන යන්න ඕනේ. ඒ නිසා භාවනා කරන පිළිසොල්ට මේ ඔළුවට දාන්නේ කර හොඳද දන්නේත් නැහැ. ඉතින් කොහොමද ඕගොල්ලන්ගේ කරපිටින් තමයි අපි යන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනගත්තත් නොදැනගත්තත්. ඒ නිසා රංජෙන්ට මොකද්ද කියන්න තියෙන්නේ? Zoom group එකටයි, Nissan වනේ කට්ටියටයි
කඩුවෙලේ ඉන්න අයට වෙනුවෙන් මොනවද කියන්න යමක් තියෙනවද? දරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදෝගේ ඊරා ඔබන්සෙත් කතා කරාට පස්සේ ප්‍රසන්තත් එක්ක කතා කරා, උදෙස් කතා කරා. ඔබන්සෙත් කතා කරගත්ත පරිදි දැන් අපි ඉක්මනටම මීටින් එකක් ලැහැත් කරන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩොක්ටර් ප්‍රොෆෙසර් කපිල පෙරේරායි ප්‍රොෆෙසර් කපිල ගුණවර්ධනයි අධ්‍යාපන ඇමතිතුමා ජීඑල්පීඎස් ප්‍රොෆෙසර් ජීඑල්පීඎස් මහත්මයාව සම්බන්ධ කරනවා කියලා කිව්වා ප්‍රසන්ත. ඒ තුන්දෙනාත් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ඒකට අදාළ නිලධාරීන් සහ මේ පිළිවෙන් වලට අදාළ ස්වාමීන් වහන්සේලා මේ ඒ සියලු දෙනාගේම සම්බන්ධයෙන් මීටින් එකක් කතා කළා. මොකද ජනාධිපතිතුමාට 23 වෙනිදා රිපෝට් කරන්න තියෙන හින්දා අපව මේක ප්‍රෝග්‍රෙස් එක හම් කිසි දේවල් ටිකක් කරන්න තියෙනවා ඊට කලින්. योजना करते सतिपास दिन कथा ඔයගොල්ලෝ ඒ ටික සූදානම් කරන්න මම ඇත්තටම මම අද මේ ඉන්නේ ඊයේ මීටකල අතාරියෙත් ওই වැඩ කරන්න ගියාම මම ඇත්තටම කාලසටහනෙන් එපිටට පැනලා කරනවා. ඒ නිසා පනාපිටි මහත්තයත් රංජනොත් ප්‍රසන්ත ලාලි අල්ලිස් තුන්දෙනා එකතුලා ගන්න තීන්දුවක් ගන්න මම ඒකට ඇඩැප් වෙනවා. මම මේට වැඩි වෙලා දෙන්නේ නැහැ රංජන්ට. හරි ස්වාමීන් වහන්සේ හොඳයි. එතකොට අපිට ඒකදී ස්වාමීන් වහන්සේ තව එක දෙයක් කියන්න තියෙනවා. මට පොඩ්ඩක් ඔබන්සෙත් එක්ක කතා කරන්න ඕනේ. මේ ඉවරච්ච ගමන් මේ වැදගත්ම දෙයක් තියෙනවා කතා කරන්න. සහ මේ මේ අපිට ඒ දැන් අපි ජාත්‍යන්තර මේ ජාතික මට්ටමින් යනකොට ඒකට විශාල වශයෙන් අවශ්‍යයි ගුරු මොකද පාස්කල් පද්ධතියේ මේක ක්‍රියාත්මක කරනකොට ගුරුවරුන්ගේ ට්‍රේන් කිරීමක් අවශ්‍යයි. ඒකදී කඩුවෙලක් නම් සාකච්ඡා කරලා එන්නම්. අපි ඉස්සලා වැඩමුළු තුනක් කරනවා නිසන්නවනේ නේවාසික. ඊට පස්සේ මෙතන කරන්න තියෙන නේවාසික කරන්න බැරිකම තියෙනවා. ඉතින් අපි ඒක දන්දා බලමු මොකක්ද කරන්න තියෙන ක්‍රමේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙනවා කිව්වා මධ්‍යස්ථාන. නමුත් මරන්නේ සේනාසනයකට යන එක වටනවායි කිව්වා. ඒක මම පිළිගන්නවා. අපේ තියෙන සම්ප්‍රදායික කියන්නේ අපි දැන් normally යන මේ රිට්‍රීට්ස් වලින් සමහර විට අපිට ප්‍රයොරිටි එකක් දෙන්න වෙයි ස්කෝල් පද්ධතියේ. නෑ මිසන්මණි අපි සම්පූර්ණයෙන් මේකට වෙන් කරලා තිනවා සංඝයාටයි මේකටයි. ඒ නිසා අපිට ඊට වැඩි කරන්න බෑ. ඒ මට්ටමේදී අපි දැන් සංවිධානය කරලා තිනවා. දැන් රංජන් කොහොමදත් අපි කපහරනවා. හොඳයි සයන්තර සයන්යි. එතකොට මේ නිතුල පුතා කියනවා සක්මන් පරියංග භාවනාට ගියාම මං වාඩි වෙලා කයට හිත අරගෙන මම හුස්ම දිහා බලනකොට හුස්මේ මැද කොටද මට නහය මැද කොටසේ තමයි තේරෙන්නේ කියලා. නහය මැද කොටේ පූර්වාගෙන පීරාගෙන යනවා. ඉතින් මම එහෙම බලනකොට දැන් මැද කොට පටන් ගන්නත් කියන්නේ සතිය පටන් ගත්තට පස්සේ ඇයි මට හුස්මේ මුල පේන්නේ නැත්තේ? ඇයි මට හුස්මේ අග පේන්නේ නැත්තේ කියලා මම පේන්නේ නැති දැනෙන්නේ නැති කොටස් වලට සංවිධාන සම්බන්ධ කරගෙන යනකොට මට හොඳට ඒක ලං වෙලා බලන්න ඕනේ. බලනකොට අර දැනට දැනෙන කොටසත් එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. මොකද හිත බොහොම තැම්පත් වෙනවා එතකොට. දන්න තැන ඉඳගෙන නොදැනෙන තැන ගැන බලනවා. මට මේ හුස්ම එන්න ඉස්සෙල්ල කොහින්දලාද ආවේ? යන්නේ කොහටද කියලා. ආන්නේ එතකොට යා කියනවා එන්න 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 හුස්ම නොදැනීම යනවා. හැබැයි මම වෙන්දට වැඩි එකක් දන්නවා හුස්ම නොදැනි ගියාට සතිය තියෙනවායි කියන්නේ. ඉතින් අවුරුදු 7 ළමයකට ඔබ පුළුවන් නම් 7 අයුව 10ක් විතර ගිය කට්ටියනේ මෙතන ඉන්නේ. ළමයි 0.7යි ලියන්නේ වයසට. අපි ලියන්නේ 7.0යි. ඉතින් ඒ කට්ටිය කියනවා හුස්ම දැනෙන්නෙත් නෑ. ඒ වෙනුවට මම අල්ලපු ගෙදර බල්ලගේ වලිග දිහා බලන්න ඉන්නද මොකද්ද බය එන බලි. ඉතින් දැනෙන තැනකින් පටන් ගන්න ශරීරේ. යතක නිවැරලා
ඒකාග්‍ර වෙන තැනකට යන්නේ. ඒ ටික සාමාන්‍ය දැනුමින් කරන්න කරලා ඒ දේ එන්නේ ඉස්සලා කොහෙද තිබ්බේ? ගියාට පස්සේ මොකද තිබ්බේ? හිතවිල්ලක් එන්නේ ඉස්සලා කොහෙද තිබ්බේ? ගියාට පස්සේ මොකද වෙන්නේ? වේදනාවක් එන්නේ ඉස්සලා කොහෙද තියෙන්නේ? මොකද උනේ? සද්දයක් වලට එන්නේ ඉස්සලා මොකද උනේ නැත්ති කියලා බලන්න ගත්තොත් අපි 얘 ගැන කනගාටු වෙන්නේ නැහැ. එතකොට අර ඇහෙන අරමුණ පවා දැනෙන අරමුණ පවා සම්පත් වීමක් සිදු වෙනවා. එච්චර උග්‍ර සතියක් සහ ක්‍රියාකාරී මනසක්තියෙදි සම්පත් වීමක් වෙනවා. එතෙ ඒ ප්‍රකාශන අපි අපේ සතිපාසලේ මාසික සංග්‍රහවල වල තුන් මාසික සංග්‍රහවල පළ කරනවා අපි. මොකද මේක මේ බෞද්ධ වෙන්නවක්වත් උපසම්පදා වෙන්නවක්වත් අරණිගත වෙන්නවත් ඕන එකක් නෙවෙයි. ඒ දැක්ම තියනවාද කියලා. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් කරන්න හදන්නේ දන්න තැන හොඳට තහවුරු කරගන්න, සතියේ තහවුරු කරගන්න, මූල කර්මස්ථානේ තහවුරු කරගන්න, ඒකලා බලන්න අපිට තේරෙන්නේ කොච්චර පොඩ්ඩක්ද කියලා. අපි පොඩ්ඩක් දැනගෙන තමයි මේ සමස්ත ගැන කතා කරන්නේ. ඒක අපිට වැරදිලා තියෙන්නේ. ඒක එන්නේ ඉස්සෙල්ලා අපි දන්නෙත් නෑ. බබා හම්බුණාට පස්සේ දැනගත්තට බබා ඊට මාස 8 9කට ඉස්සෙල්ලා පිළිසින්න කර තියෙන්නේ. අපි දන්නේ නෑ. ඒක වහලා ගහන්නේ. මැරුණාට පස්සෙත් මැරෙන්න පැය ගන්න ඉස්සෙල්ලා මේ මිනිස්යාගේ හිත ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙන මිනිස්යා ජීවත් වෙනවා. අපි හිතන්නේ මැරිලායි කියලා. ඒත් මේ මිනිස්සුන්ට ඇහෙනවා අපි මේ කියන කරන දේවල්. අපි හිතන මැරිලායි කියලා මැරිලා නෑ තාම. බල මර්ල බලන්න මං කියන්නේ බොරුද කියලා. නිකම් මම මේ කියන්නේ. ඒකටත් බයයි. ඒක බැරි නම් හුස්මක එන්නේ ඉස්සලා මොකද උනේ වයින් හුස්මක් ගියාට පස්සේ බලන්න කියලා. ඉතින් ඔයිට වැඩි අපි නෙතුළු පුතාට දෙන්නේ අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ දැයේ දරුවෝ මේ හොඳට මේක තේරුම් ගන්න. අපිත් නොදන්න බව දැනගැනීමේ ප්‍රයත්නට යන් ඊගා මාතුකාට යනවා. ඊගා ප්‍රශ්න අවසරයි සානස මේක ලක්මාල් කියලා කෙනෙක් එවලා තියෙන්නේ. ගරු සාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදේශ පරිදි දවස මුළුල්ලේම විවිධ වැඩ කටයුතු වලදී සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස සිතේ හටගන්නා කුසල් සහ අකුසල් දෙකම දුටුවෙමි. සිත තුළ ද්වේෂය, ලෝභය, රාගය සහ මානය ඇතිවන ආකාරය හඳුනා ගතිමි. නමුත් මෝහය හිත තුළ ඇතිවන ආකාරය හඳුනා ගැනීමට නොහැකි විය. සතිය තුලින් මෝහයේ දකින ආකාරය අනාවරණය කර ගන්නා ආකාරය උදාහරණ කීපයක් සහිතව පෙන්වා දෙනු මැනවි. ඉවරයි සනස්. ඔය ඇත්තටම අර නිතුල කියපු කතාවෙන් බැලුවොත් හුස්මක 10%ක්වත් අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැද මැද යන නාස්පුඩු පුරවාගෙන යන කොටස විතරයි තේරෙන්නේ. ඒක ගොඩ නැගෙන ප්‍රවාහය තේරෙන්නේ නැහැ. ඉවරුණාට තේරෙන්නේ නැහැ. ඉතින් මන් දන්නවනම් අයිස් කැල්ලක් වතුරට දැම්මොත් 10%යි මතුවේ. නිතුව ටික කොහොමඩක්වත් වතුර යට තියෙන්නේ. ඒකට මම දන්නවනම් 10%යි මතුවලා තියෙන්නේ කියලා මම බලන්න උත්සාහ කරනවා නිතුව ටිකට මොකද වෙන්නේ කියලා. නිතුව ටික තමයි අරක උඩට තල්ලු කරන්නේ. කුඩු කර තෙරපම දෙන්නේ යට තියෙන කුට්ටිය. ඒ වගේ අර දැනෙන හුස්ම ටික එnde ඉස්සලා විශාල පෙරහැරක් තියෙනවා. ඉවර වුණාට පස්සෙත් විශාල කුට්ටම ඇකිලිල්ලක් තියෙනවා. ආනෝයිදක බලන්න ඕනේ කියන එක තමයි මෝඩකම් බලන්න ඕනකම කියලා කියන්නේ. නොදන්නකම දන්නවා ඉස්සල්ලාම. ඊට පස්සේ විතරයි ඒක බලන්න පුළුවන්. ඉස්සල්ලාම හුස්ම බලන්න ඕනේ, සතිය පිටව ගන්න. ඒක දැනගන්න ඕනේ මේකේ වහලා ගැහිල්ලක් ගහන්නේ. මේ පොඩ්ඩයි පෙන්නන්නේ. මම ඒ නිසා ඒ වසංගණ්ඩ හදන කොටසත් දැක ගන්න අසුලුවට නම් තේපෙන්නේ ඉස්සරලා බලන ගතිය තියෙනවා. ඒකට කියනවා අප්‍රමාදී කියලා. හුස්ම එනකොට දැනගන්න ඉස්සෙල්ලම දැනගන්න මේ නොදැනි ඉඳලා දන්න තැනට එන්නේ. දැනි ඉඳලා නොදැනි තැනට ගියාට පස්සේ මම බැලිල්ල අතහරින්නේ. හුස්ම ගෙවුනට පස්සේ පෙරහැර යන්නදල්ලා බලන්නේ. පෙරහැර එන්නේ ඉස්සෙල්ලා කල්ැතුව ගිහිල්ලා බලනිනවා. ආන්න ඔය දෙක කරන්න පුළුවන්නේ මනුස්සයාට විතරයි. දැන් මීයේ කෙන දිහා බල්ලා ගැරණිජුකට පුළුවන් ද මීයා කොහෙන්ද ආවේ අරීමි කියලා බලන්න ඥාන ශක්තියක් ගැරණිජුකට ගන්න බෑනේ. මියා ගියාට පස්සෙත් මම උඹට දෙන්නම් වැඩේ කියලා ගියපත්ත බලන්නේ ඌටි තරම් ආවේගයක් තියෙන තිරිසංගතියක් තියෙන ඉතින් අපි තිරිසම්ම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් එනේනේ දේ තැප්පෙනවා මිසක් එකක් කොටු කරලා ඒකේ මුල සහ අග බැලීම හරහා අනඤ්‍යතා අඤ්ඤේන්ද්‍රිය අපිට පහල වෙනවා නැත්නම් ඒකේ ලේසේ දන්නේ නැති බව දැනගෙන හිටියොත් විතරයි මේක කරන්න පුළුවන් ඉතින් ඒකට නිහතමානිකම අවශ්‍යයි ඒ නිසා හැම හුස්මකම විශේෂයෙන් මේක පිළිබඳව කතා කරනකොට කියන්න පුළුවන් හුස්මේ ප්‍රස්වාසයේ තමයි මේ සෙල්ලම තියෙන්නේ. පිම්බීමේ හැකිලීමේ හැකිලීමේ මේක හොඳ ලස්සනට පෙන්වනවා. පිම්බීමේ අවස්ථාවට වැඩි ඉස්සල පිම්බීමේ සතිය පිටවල හැකිලීමේ සතිය දාලා හැකිලීමේ යන ගෙවිලා යන හැටි බලන්න.
ආශ්වාස ප්‍රශ්වාසයත් දාලා ප්‍රශ්වාසයේ ගිවෙන හැටි බලන්න. අපි කවදාකවත් දැකලා නැති මරණයක් දැක් ගන්න පුළුවන් වෙයි. ඒක කලබල වෙන හැටි, මැරෙන්න හදන හැටි, බය වෙන හැටි, තනි වෙන හැටි, පාළු වෙන හැටි, නීරස වෙන හැටි. ඒක දැනගත්තේ නැති, දැකුව නැති කෙනෙක් ඇත්තෙම නැහැ මේ ස්වභාවය. ඒගොල්ලෝ හිතන්නේ ඒක භාවනාව කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ අසත්‍ය පිළිබඳ සත්‍යයක් මේ ඇවිල්ලා තියෙන කියලා. බුදුජානනාංශය මේක බොහොම ලස්සනට අගය කරනවා, අගයක් දෙනවා. මේක දැක්කත් කියන්න දැන් නැත්තම් ආනිසංස නැහැ කියලා. මම මේ ගෙවෙන හැටි බැලුවා, මෙන්න මෙහෙම වුණේ කියලා. ඒක කලබලයක් අක්කුමොක්කක් පාළුවක් නෙවෙයි. ඒක වැදගත්කොට කියන්න පුළුවන් නම් එයා මේ අනඤ්‍යතා ආඤ්ඤේන්ද්‍රිය පහල කර ගන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි සන්නාංශ, මේක සුනීත දිසානායක එවලා තියෙන්නේ. ගෞරවනීය ලොකු සාමීන් වහන්ස, සක්මනට සතිමත් වීම. ස්වයංක්‍රීයව සක්මන දැන් වැඩි වේලාවක් සතිමත්ව කිරීමට පුළුවන්. ඔබ වහන්සේගේ කමඨහන් අනුව ඊට ඕනෑකමින් කරමි. සක්මන පිළිබඳව ඇත්තේ සතුටකි. සිත සිතුවිලි වලට ඉඳහිට ගියොත් එය පිළිබඳ දැනුවත් බැවින් කෙටි වේලාවකින් ආපසු අරමුණට ගත හැක. දැනට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැත. පරියංකයේ සතිය පිහිටුවීම. අද දින පරියංකයට සතිමත්ව සිටීමේදී ඈනුම් 4යි ගියේ. කිසි විටකත් සිත කලබල හෝ නුරුස්සනා ගතියක් තිබුණේම නැතිව ඒ ගැන විපරමින් හිටියා. ඉන්පසුව හුස්මට සතිමත්ව හිටියා. ක්‍රමක්‍රමයෙන් හුස්ම තුනී වී ගොස් සියුම් වී නොපෙනී නොදැනී ගියේ දින කීපයකට පෙර මෙනි. කිසිවක් නැති හිස් බවක් නිරීක්ෂණය විය. මෙලෙස වෙනත් දිනවලදීට වඩා වැඩියෙන් සිටීමට හැකි විය. එහෙත් දීර්ඝ හුස්මක් සමග නැවතත් ඒ ක්‍රියාවලියම නැවත දෙතුන් වාරයක් සිදු වූ අතර සංසිඳුණු බවක් දැනුණු හිස් අවකාශයක නිදහසේ සතිමත් බවකින් සැනසිල්ලේ සිටියා. තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් කරුණාවෙන් වැඳ නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව්, මේකත් අර ඉස්සලා උත්තර දෙකට එක සම්බන්ධ කෙරුවොත් මේ පයේ ඇවිදිනකොට නොවදින බව දකින්ද ඇවිදලා ඇවිදීම ඉරායාසයෙන් වෙන තැනට ගියාට පස්සේ විතරයි කරන්න පුළුවන්. ඉඳගත් ගමන් පයට අදිය තිබ්බ ගමන් නොදැන්න ගම වැටෙන්න ගියොත් ඇදගෙන වැටෙන්නත් ඉඩ තියෙනවා. ආනාපානේ මුල මැද අග කියන එක දකින්න හොඳට ආනාපානේ පට්ටල වෙලා හුස්ම ගැනීම ඉබේ වෙන මට්ටමට යන්න ඕන. ආයාස කරන මට්ටමේදී බෑ. ඒ නිසා මේ අපි කතා කරන හරිය ආධුනික යෝගාවචරයට බෑ. දක්ෂ යෝගාවචරිකව පට්ටල වුණාට පස්සේ, පදන් වුණාට පස්සේ ඉබේ භවනා සිදු වෙන තැන තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මේකෙදි කියවෙනවා. විශල එකනත් කිව්වා. ඉතින් ඒ නිසා එතෙන්ට යනකම් සාමාන්‍ය විදිහට භවනා කරන්න. එල අරමුණ දැපෙන දමා ගන්න. අරමුණ ඉබේ වෙනකම් කරන්න. ඒකට අපි කියන්නේ සක්මනේ gediya pitin ඇවිදින තැනට යනකම් යන්න. ඔයie ඇවිදිනවා. එතකොට තමයි පිට ගියත් ඇවිදිල්ල යනවා. එතකොට පුළුවන් පිට ගියත් ඉරියව දිහා බලන්න. මේකෙදිත් හොඳට එහෙම ඉන්නකොට පුදුම විදියට තැම්පත් වෙලා ආයෙත් ගාලා හුස්මක් ඇවිල්ලා ආයෙ සද්ද ඇහෙන්න පටන් ගන්නවා. වේදනාව එන්න පටන් ගන්නවා හිතවිලි. ප්‍රශ්නයක් නැහැ. එන මොන අරමුණක් එක දිගේ භාවනා කෙරුවත් මූල කර්මස්ථානයේ හෝ එන දෙයදී ආයෙ අරක තැම්පත් වෙනවා. ආයෙ ඒක විසින්ම ඇවිස්සෙනවා. ආයෙ ඒක විසින් තැම්පත් කරනවා. එතකොට භාවනා විසින්ම භාවනා ගෙනියන ඇවිස්සීම සහ තැම්පත් වීම කෙලෙස් සහ නිකෙලෙස් අතර පටිච්ච සමුපාදය පටන් ගන්නවා. මම නැහැ. මම දේශ බලාගෙන ඉන්නවා විතරයි. එතකම්ම යන්න ඕනේ. ඒක සාමාන්‍ය ආධුනික යෝගාවචර විනාඩි 35 පණින්න ඕනේ. වාඩි වෙලා 35 යනකොට තමයි මේ ඉඳගෙන ඉන්න එක පටල වෙන්නේ. සමහරට විනාඩි 15 ඉන්නකොට නැගිටින්න හිතෙනවානේ. එයාට ගන්න බෑ මේ අපි දන්නවා වල් දෙල් මාළුවක් උයපුවාම උණු උණුවේ කන්න හොඳ නැහැ. වල් දෙල් කියන කාලා තියෙනවා. රෑ උයලා උදේට ගන්නේ. හීල් වුණාට තමයි ඒක රස. එතන දියබත් කියනම කාලා තියෙනවා. ඔන්න පිස්සු දොළු හොල්ලනවා. අදලා ගෙනත් දෙන්න එපා එන අපිටත් එක්ක නැද්ද මං කියන්නේ. එකක්වත් තවදාත් ගෙනත් දෙලා නැහැ. ඒක රෑ හීලිබතට සතුහල් බතට මුට්ටියටම දාලා තියලා උදේ පාන්දර මිටි කිරි නෙවෙයි දිය කිරි දාලා ඉතුරු ටික පහේ දාලා ගන්නවා. ඒකේ පදමේ තියෙන්නේ වැඩි. දැන් රෑට බත් විලා ඒ වෙලාවේ දිය බත් වෙන්න බෑ. කන්නත් බෑ. මුට්ටියට වතුර දාලා දෙන එක විතරයි කරන්නේ. ඒ වගේ මේ භාවනා පදම් වෙන්න ඕනේ. භාවනා පට්ටල වෙන්න ඕනේ. භාවනා සීසන් උනාට පස්සේ ඇවිදිනවා රූකඩේ ඔහේ ඇවිදිනවා.
හුස්ම ගන්න ඔය යනවා. අන්න එතකොට තමයි මේක කලබල වෙනවා, ආයතම්පත් වෙනවා. ආය කලබල වෙනවා. දැන් දැන් මුහුදේ බලන්නකො වඩදිය බාදියේ තියෙන ඔකට දෙවි කෙනෙක් නැහනේ. ඒ සූර්යා තන් ඒ රැහැටියට වෙනවා. ඉතින් වඩදිය බාදියේ තියෙන තැන් වල සමානට මේ කැලණි ගඟ වගේ මේ වගේ ගඟක තියෙන අඩි 6ක් වතුර නගිනවා. ගඟ දිග ගහන උඩහට ආය තව පැය ගානකින් බහලා යනවා. පාලමක් හදන්න ගියොත් පාරුවක් බැන්දොත් පාලම් පාවෙනවා. මං කියන්නේ ඒ දඬු පාවෙනවා. හරි කරදරයි. මොකද මොයේ කටට කිට්ටුයි. මර වඩදිය බාදිය ගහනවා. ඉතින් ඕකට අපි ගඟත් එක තරහ වෙලා වැඩක් නැහැ නේ. අපි දැනගන්න ඕනේ ඒක ඇහැටි. ඒ හිතේ කෙලස් එනවා, ආයනික කෙලස් එනවා. ආය සතියිනවා, ආය අසතියිනවා. ආය ආනපන පේනවා, ආය නැති වෙනවා. ගොරෝසු ආනපන වෙනවා, සිවුම් වෙනවා. ඉතින් මේක මම කරනවා කිව්වොත් පෞ සිද්ධ වෙනවා, අපාගත වෙනවා, සංසාරයක් දුවනවා. මේක තමයි පටිච්ච සම්පදාය. ඇතිවීම නැතිවීම දැන් මෙයා පොට අල්ලගෙන තියෙනවා. ආතේවන ප්‍රතිතියිනවා. මේක යන්න අරින්න ඕනේ දිගින් දිගට දිගින් දිගට. එnde end ඒක සම්පූර්ණ අනායාසයෙන් ධර්මතාවයක් විදියට න්‍යාය ධර්ම කියලා ඔබට කියනවා. එන විදියට යන්න පටන් ගත්තොත් ඒකට සාසනික උරුමයක් හම්බ වෙනවා කියන්න පුළුවන්. මෙන්න මේක තමයි වෙන්නේ. අපි තමයි මේ කෙලෙස් එන්නේ මගේ පව් වලට කියලා. මගේ පව් වලට නෙමෙයි කෙලෙස් වල හැටි. වඩදී බාදීනවා කියන ඕක ගණන් ගන්න එපා. මගේ කියා ගන්න එපා. මේක දිහා බලන ඉන්න. ඒකල මේ වගේ ලියන්න. ලියව දවසේ පුදුමාකාර සරවගේ දිය පුපුරලා ගියා වගේ පුරු එළියට ගියාට පස්සේ සනීපයක් තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස, ලතා රාජපක්ෂ කියලා කෙනෙක් යොමු කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරියංකය පහසුව ඉඳගෙන කය නිරීක්ෂණය කිරීමේදී සිරුර පුරා නලියමින් තිබූ සියුම් පෙලීම් දැකගත හැකි විය. කොන්දේ පහලින් තුනටියට ආසන්නව පෙලීම් අධික වූ අතර එය එකට යා වූ වේදනා ගුලියක්සේ දැනුනි. කය දෙස බැලූ විට කිසිම හැලහොල්මනක් නැතිව ගල් වූසේ පැවතුනි. සිතට මිස කයට කිසිම ගාණක් නැති බවකි. සියල්ල දැරිය හැකි මට්ටමේ පැවති අතර සිත යම් දුරස්ත බවකින් පැවතුනි. එය සිතට යම් සහනයක් ගෙන දුනි. පැය භාගයක් පමණ මෙසේ සිටින විට පරියංකේ නැගී සිටීමට පෙළඹවීමක් සිතේ ඇති විය. පැයක් කෙසේ හෝ සිටිමේ අදිෂ්ඨාන කරගතිමි. අඩු වැඩි වෙමින් පැවති පෙලීම්ද සිතේ ස්වභාවයද දකිමින් නොසෙල්වී සිටියෙමි. එය ප්‍රසන්න වූ උපේක්ෂා සහගත බවක් විය. සිතුවිලිවල හෝ අනාගත සැලසුම්වල පැටලීමට සිතට ඉඩක් නොවීය. පෙලීම් සාගරයක සිත් පතුලෙහි ඉන් නොතෙමී සිටිනු වැනි සහනයක් සිත පැවතුනි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වූ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. අපි මෙතනින් සාකච්ඡා නතර කරනවා. මොකද අපේ වෙලාව අමාරයි. ඉතින් මේකට කියන්න තියෙනවා ඉස්සලා කීපේකනට වැඩි ප්‍රශ්නයක් කරගන්න තුව ටිකක් ඉස්සරහට ගිය කෙනෙක් මේ ලියලා තියෙන්නේ. ඉඳපු ගම් පෙළෙනවා. ඉඳ ගොවන්නේ විශාල පෙළුම් සාගරයකම යටට වෙලා මඩකරි කියලා සත්තු දැකලා තියෙනවද? මේ මාළු జాතියක් එනෝ මඩේමයි ඉන්නේ. මඩකරි කියලා කියන්නේ කොහොමද සුළුසුරන් ආවත් උඩ ප්‍රශ්නයක් නැහැ. ඔය මඩේම තමයි ඉන්නේ. ඔයගේ අපි ඔය ඉන්නවා. වේදනා සාගරයක් ඇතුලේ ඉන්නවා. අල්ලපු ගෙදර මනසට දුක්. ඉතින් අපිට මොනව කරන්නේ? අපි අම්මට දුක්, ඉතින් බම්ම මොනව කරන්නේ? මගේ දරුවට දුක්, බම්ම මොනව කරන්නේ? මේ මගේ කවත් කාගෙන ඉන්න බැරුවම ඉන්නේ. මේ අපි දැන් මේ මගේ දුක් තියෙද්දි දරුවගේ දුක් හොයන්න යනවා. අම්මගේ දුක් හොයන්න හදනවා. අල්ලපු ගෙදර දුක් හොයනවා. මේ කක්ක මදිවට නගර සභාවේ කුණු ලෝ එකතු කරන ලොරිය වගේ ගමේ තියෙන කුණු කන්දල ඔක්කොම මුලුවේ දාගෙන කෑ ගහනවා. අයියෝ මේ අමන જાතියක් මේ Tamange පස්ත කහ ගන්න නියපොත්ත නැහැ. ඒ මැදට මේ අනුන්ගේ ගුණවත් කරන්න කතා. ඉස්සෙල්ලා මේ Tamange එක බලන්න කොයි වෙලාවකවත් අපි දුකේ ඉන්නේ. ඒක දැනගත්තට පස්සේ ඉවසන්න පුළුවන්. මේ අනුන්ගේ දුක් කරදර තියාගත්තට පස්සේ තමයි අපිට මේ දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන නිසා මේ be mindful mind your own business කියලා මම පොතක් ලිව්වා. සතිමත්යන් මේ වැඩ බලාගන්න. ඉතින් ඒකට කියනවා මේක ඔබ ආත්මార్థකාම වැඩක්. ඔබ අන්තේ නාරන්නේ වෙලා ඉන්න. ඉතින් කන්න පොඩ කෙනක්ද ඉන්න පුළුවන්. අපිට එහෙමද දරුවෝ ඉන්නවනේ, නැන්දම්මල මාමලා ඉන්නවනේ, ආණ්ඩු පෙරලෙනවනේ. ඉතින් මොකහා පෙරලුණත් විඳවන්නේ තෝනේ. තෝ ධාළුවේ ධවලෙන් හරගත්තා ධවලෙන් දාගන්නේ. බුල්ඩෝසරෙන් දාන බුල්ඩෝසර කං ඇන්දේ ගන්න කං ඕනේ ප්‍රමාණයක් ගත හැකියි.
ඉතින් ඔක ලොකු දෙයක් කැමේ බුල්ඩෝසරෙන් ගෙනත් පස් පුරව ගන්නවා කියන එක. අපි වැඩිම අනුන්ගේ සීනිකිරණ එක තමයි. බුදුජානන්සේ පෙන්වුවේ සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සත්තානං විසුද්ධියා. මේ සම්බාධ ප්‍රශ්න තියෙන මැද අවකාශය හොයන එකයි බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ. මේ මහා දුක්ඛන්ද මැද යටට වෙලා සිසිර තරණය කරනවා. මහා කන්දක් දුක්. බුදුහාමුදුරුවෝ බලනවා කියලා මොකක්වත් අඩුුනේ නැහැ. ගණන් ගන්න එපා. ඒකට මම කියන්නේ ගාලල්ලා. මගේ ඔළුවට එක එක ಜಾති දානවා. ගාලල්ලා. මට ඉදරොත් නිසනවනේ අත්‍යවශ්‍යයෙන් ඉන්න ඕන දවසක් අද. මේ මේ සිසත් ළමයි වගේ එකට තව දැන් පැයකින් මම ආයෙ සම්බන්ධ වෙනවා. 6ටක් ඇවිල්ලා මම්මයි දින දුන්නේ. දැන් මං කියව මට එන්න බෑ. එදි සංවිධානය කරපු එකන ඔළුව ඇත ගහගන්න. මං ධම්මදාහාරියාමල් කෝ උඹ කැමති නැති වුණත් මං එනවා කඩුවේ. දේයාමතුත් කැමති නැහැ එනවට. ඉතින් කරන්න දෙන්නේ. එහෙම උගුල තියාන කිරිපෝපුව ඉන්න වෙලාවක් නැහැ. මොකද මං කිසි කෙනෙකුට බැදිලා නැහැ. මට හිතුනොත් මං ඒ යනවා මේ යනවා. ඉතින් අන්න ඒ වගේ ඕගොල්ලන් කරන්න බෑනේ. මං දන්නවා බෑ කියලා. ඉතින් මං අහන්නේ නැද්ද නැද්ද පොද කියලා. මොකද ඒගොල්ලෝ හිතනවා ඕක තමයි ඕගොල්ලන්ගේ මේ වගකීම යුතුකම. දරුවන් ඇති අම්මාලා, දරු සුරතල් පෙන්නාලා, දරුවන් නැති අම්මාලා, නිකන් සිටිති බුම්මාලා කියලා. අපිට දරුවනේ. හැබැයි ඕගොල්ලන්ගේ දරුව අපේ බව ඕගොල්ලෝ දන්නෙත් නැහැ. ඔය කවුරුත් අටමල දරුව වැදුවත් උන් අපි ළඟට ඇවිල්ලා තමයි උන්ගේ දරුකම ප්‍රකාශ කරන්නේ සතුට වෙන්නේ. ඕගොල්ලෝ ගාව ඉන්නකොට උය මරුව වගේ එකා යකා. අපි ළඟට ආවට පස්සේ උන් පුදුම කීකරු පුදුම හුරතල් උන් අපිත් එක්ක සන්තෝෂ වෙනවා. ඒ මොකද හේතුව අපි අතේ දුරින් තියානේ. ඉතින් ඒ නිසා මේ කෙලස් ඇවිල්ලා යන දේවල් දුක්ඛන්දක හිටියට දුක් කරදර ගන්න එපා ස්වාමිනේ. ඔයගොල්ලෝ දුක් කරදර ගැනීම යුතුයකමක් කරගෙන අනේ ඔයගොල්ලොත් එක්ක අපිට ඇසුරක් නැහැ. අපි මෙතනින් සාකච්ඡා නිම කරන්න මං ඉල්ලා හිටනවා ධම්ම විහාරය හැමතුන්ගේ හොඳක් කෙරුවා නම් පිම්පමුණවන්න නැත්තම් දෝෂාරෝපණයක් කරන්න ඕනේ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේලා ඇතුළු සීල් දෙනාගෙන්. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ හැමදාම කඩුවෙල වඩිනවා නම් සෙන්සුරාදට අපිට මේ සාකච්ඡාව මෙහෙම සාර්ථකව කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. දැන් අපි ඒ ඉඳලා කරනවා දුරස්තක මෙතන අද නීතිගත කරන්නේ. ඒ වගේ අපි ඔක්කොම එක පවුලේ අය ඕගොල්ලෝ කැම විවට පස්සේ පොඩි මාළු දීසියක් අපේ ගෙදරටත් එවනවා. එහෙමනේ අපි ගමේ ඉන්නකොට කරන්නේ. පල් දෙලි ඉවුවනම් හැම ගෙදරටම පොඩ පොඩ අපි බෙදා ගන්නවනේ අන්නේ බෙදා ගන්න. එතකොට අද ධර්ම සාකච්ඡාව සම්පූර්ණ වුණා. ඉතින් මං හිතන්නේ හවසට අපිට ධර්ම සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් තොරතුරු භාවනා ගැටළු විසඳ ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒක සජීවීව මේ වෙලාවේ සිද්ධ වුණා. වෙනදා අපිට එහෙම අහනවා නම් මේ වගේ දුරස්ත ක්‍රමයකට අහන්න වෙන්නේ. ඉතින් ඒක ගැන සතුට වෙලා ඉතින් ස්වාමීන් වහන්සේ කොළඹ වඩින හැම වෙලාවකම අපි මේ ධර්ම සාකච්ඡාව මෙහෙදී කරමු. අපි ඉස්සරහට මීතිරිගල කරන ධර්ම සාකච්ඡාව මේ විදියට වාඩි වෙලා අහන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන්. එහෙන් ස්වාමීන් වහන්සේ නමක් මේ විදියට ගෙන්න ගත්තාම මම හිතන්නේ ඒක අපිට කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපි ඉස්සරහට ඒ විදියට සැලසුම් කරගත්තොත් එතකොට ඒක හොඳයි ගොඩක්. දැන් මේ ගී කවුරුහරි ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙලා වැඩි කරනකොට තංගේ අවංශේ නමකටත් ඇවිල්ලා කරත ඇයි පොඩි පොඩි උපකරණ ටිකක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට පුළුවන් අපි දන්න පවුල් වල අයට සම්බන්ධ වෙන්න. එතකොට අපි තුල දුරස්ත ක්‍රමයක් කරනවා. දැන් ඒකෙන් තමයි ඔය කොවිඩ් ආවට පස්සේ අපි ඒකෙම තමයි අපිට ඒක ලොකු ලාභයක් වුණා. ඉස්සර සම්බන්ධ වෙච්ච නැති අයට අවශ්‍යතාවයක් මතුණා. මම දැන් ওই බ්‍රිස්බේන් වලින් කට්ටිය මම එහෙ ඉන්න තරමටම පැයේ දෙකේ සම්බන්ධතාව පවත්වන. හොඳයි. අපි දැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට සාසනික කටයුතු කරගෙන යන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායු පිණිස පවතිවා ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේ අවසාන ජීවිතයේ බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. අපි නම් මෙතනින් සතිවාරය සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.